දොස්තර වොට්සන් විවාහ වූ අලුත සිදු වූ ෂර්ලොක් හෝම්ස් කෙටිකතාව. ඉසදූරා පර්සානුව අබිරහස. මගේ හිතමිත්‍ර ෂර්ලොක් හෝම්ස් මහතා යෙදුණු ඉතාම සුවිශේෂ පරීක්ෂණයකට සහභාගී වීමට එක් අගෝස්තු මාසයක මට අවස්ථාව සැලසිනි. ඒමා මේරි මෝස්ටන් මෙනවිය සමග විවාහ වූ අලුත එක් දිනයකි. එ තැඩි උණුසුමක් තිබූ සිකුරාතා දිනයක් බව මගේ සටහනේ සඳහන් වැත. සති කීපයකින් මගේ මිත්‍රා දකින්නට නොලැබුණු නිසා ඔහු හමුවීමට බේකර් බිත්ති වෙත යාමට මම තීරණය කළෙමි. ඔහුගේ බුද්ධියට අභියෝග කළ හැකි පරීක්ෂණයක් නොලැබීම නිසා හෝම් සිටියේ තැටි අසහනයකින් බැව් මම තේරුම් ගතිමි. ලන්ඩන් නගරයේ ඉන්න අපරාධකාරයන්ට මොනවලද වොට්සන්? ඔහු විමසුවේ හාස්‍යමුසු ස්වරයකිනි. මෙහේ තියෙන උණුසුම දරා ගන්න බැරුව ඔවුනුත් මුහුදුබඩ නිවාඩු නිකේතන වලට ගෙහින්ද කිසිම සිත් අද ගන්නා සිදුවීමක් අද ඩේලි ටෙලිග්‍රාම් පත්තරේවත් නැහැ. ඒක ඔක්කොම තියෙන්නේ තේම්ස්ගඟේ පවත්වන ඔරු පැදීමේ තරඟ ගැනයි උද්‍යාන සම්භාෂණ ගැනයි. කාරණා සිදුවෙන්නේ මේ පිළිවෙලට නම්? ඔව්, එහෙමනොත් මොකක්ද ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම ඇසෙමි. හා, එහෙමනොත් මට සිදුවෙන්නේ මේ රැකියාවෙන් විශ්‍රාම ගන්නයි. මං ඔබට කලිනුත් කියලා ඇති මිත්‍රයා, මං සක්සෙස් ප්‍රාන්තයට ගිහින් මේ මස්සන් නැති කරන්න පටන් ගන්නවා. එම වචන හුගේ මුවෙන් පිටවුවා පමණේ විවෘතව තිබූ ජනේලයෙන් අපට අසන්නට ලැබුණේ වේගින් පැමිණි අශ්වකරත්තයක රෝදවලින් නෙකුත් වූ හඬය. රිය නැවැත්තුවේ අපේ නිවස ඉදිරිපිට බවත් එයින් බිමට බට කවුරුන් හෝ පාර හරහා වේගින් ඇවිද ආ ශබ්දයත් අපට අසන්නට ලැබින. මීළඟටම තැනැත්තා කැළඹීමකට පත් කෙනෙකු ලෙසින් සීනුව කිහිපවරක්ම නාද කළේය. අටි ශබ්දවල හැටියට නම් කාන්තාවක් විය යුතුයි. හෝම්ස් කිය, ඇය මොකක් කර ලොකු කරදරයකට මුහුණ පාල වොට්සන්. මේ මැස්සන් නැති කරන්න යන්න මංගත් තීරණය වෙනස් කරන්න වේවි වගේ. ඒ මොහොතේ අපේ වෙසිත්ත කාමරයේ තොර වේගෙන් විවෘත විය. ඇතුළට කඩා වැදුනේ තරුණ රෝමත් කාන්තාවකි. ඇගේ කළු පැහැති කේශ කලාපේ කඩා දෙමූ ගමන්ය. ඇඳුම් පැළඳුම් පවා සැලකිලිමත්ව නොව හදිසියේ පටලවා ගත් ඒවා බැව් පෙනිනි. කවුද ෂර්ලොක් හෝම්ස්? ඇසු අය. මගේ මිත්‍රා කලබල වී අසුනින් ඉහළට එසවුණේය. ඇය වහා ඒ අසලට පැමිණි අය. වහාම ඉන්න, එන්න වහාම ඉන්න. ඉසදූරා, ඉසදූරා, එයා කියන වහාම හෝම්ස් මහත්තයෙක් ඉන්නලු. විදේශී උච්චාරණයකින් කියවනු එම වචනවලින් මම අන්ධබන්ධ වූයෙමි. එහි අකක් මුලක් තේරුම් ගැනීමට මට නොහැකි විය. එහෙත් හෝම්ස් ඊට දැක්වුවේ ඉක්මන් ප්‍රතිචාරයකි. තම කාමරයට වැදි වහාම ඇඳුම් මාරු කරගත් ඔහු හිස්වස්ම දමාගත්තේය. අනතුරුව තමා පසුපස එනමින් මට සංඥා කොට කාන්තාව පිටුපස තරපු පෙළේ පහළට දිව ගියේය. ඇය පැමිණි රෝද හතරේ ලොකු අශ්වකරත්තය අප නිවස ඉදිරියේ නවත්වා තිබිණි. කාන්තාව කුලිරත රියදුරාට කෙන්සින්ටන්හි ලිපිනයක් පැවසුවාය. ඒ අතරේ මට යමක් කෙන්දරීමට හෝම්ස්ට අවකාශය සැලසිනි. මිනිහගේ නම ඉසදෝරා පර්සානු. ජාත්‍යන්තර කීර්තියට පත් පුවත්පත් කලාවේදී මගේ පරණ මිත්‍රයෙක්. අශ්වකරත්තේ පිටත් වූ පසු හෝම්ස් ඇය වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළේය. විදේශික කාන්තාවක වූ ඇය හොඳින් ඉංග්‍රීසි දැන නොසිටි අය. ඊට අමතරව ඇය සිටියේ අතිශයින් කැළඹීමකට පත්ව බැව් පෙනිනි.
මේ නිසා ඇතිවී තිබෙන අර්බුදය කුමක්ද යන්න තීරුම් ගැනීම තරමක් අපහසු වෙනි. ඇයගින් අපට අසන්නට ලැබුණේ මෙවැනි පුවතකි. එදා අපර භාගයේ ඉසදූරා පර්සානෝ නමට ලිපිනිය ලියෝ කුඩා පාර්සලයක් කිසිවෙකු විසින් නිවස වෙත ගෙනවිත් භාර දී ඇත. මේ සිදුවේ හරියටම කීයටද යන්න නොපැහැදිලිය. ඒ භාරගත් සේවිකාව එම පාර්සලය ජෝන් ඇල්බර්ට් නම් සේවකයා අතරපත් කොට ඇත. හැන්දෑවේ ඔහුගේ රැගෙන ගියේ උඩුමහලට වී ලේකන් කටයුතු වල නියැලී සිටි පර්සානෝ මහතා වෙතයි. මේ අවස්ථාව වන විට පර්සානෝ මහත්මිය සිට ඇත්තේ නිවසේ පහළ මහලේය. සේවකයා පාර්සලය භාරදී පහළට ඇවිත් මිනිත්තු කිහිපයකින්ම පර්සානෝ මරුටිකල්ලෙන් මෙන් කෑගහන ශබ්දයක් ඇයට අසන්නට ලැබී ඇත. ඇය වහා උඩුමහලට දිව ගියාය. ඇයට දකින්නට ලැබුණේ සීවිකල් වෝකුමින් හැසිරුණු ඇගේ සැමියාය. එයාට හොඳටම අමාරුයි, ඇය කිව්වාය. හොඳටම අමාරුයි. ඒ කියන්නේ අසනීපයක්ද? හෝම්ස් ඇසිය. නෑ මහත්මයා, ඔළුවේ අමාරු. පිස්සු. සීවිකල් වෙලා පාර්සල යන පෙට්ටිය දිහා බලාගෙන මරලා තෝනි දෙනවා. ඒ පෙට්ටිය ඇතුළේ හිටිය පුංචි සතෙක්. උට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද මන් දන්නේ නැහැ. සර්පයා වගේ එකෙක්. සර්පයා නෙවෙයි, පස්සෙ ඇතුළේ ඉන්න බඩ ගන්න සතෙක්. බිම් පණුවෙක්ද? අන්න හරි මහත්මයා, පණුවෙක්. පණුවෙක්, ඇකේ වාය. පුංචි පණුව දිහා බලලා මගේ ඉස දෝරාගේ සීවිකල් වෙලා හෝම්ස් මහත්තයෙක් එන්න. ඕකේ වෙච්චරයි. ඔබ කොහොමද මා ඉන්න තැන දැනගත්තේ? හෝම්ස් ඇසිය. කවදාහරි ඔහුට භයානක ඉරණමකට මුහුණ පාන්න වේවි කියන හැඟීම පර්සානෝ මහත්මයාගේ හිතේ තිබුණා. ඒකින්ද ඔහු එක දවසක් මට මෙහෙම කියලායි තිබුණේ. මේක විදිහ අංක 221 විතරණ නිවසේ ඉන්න ෂර්ල් කෝම්ස් කියලා මහත්මිය. ඒ ලිපිනේ ඔබ ඉදිරි පුතේ ලියා ගන්න ෆ්ලොරින්. මට මොකක්ද කරදරයක් වුණා? වහාම ගිහින් උට කියන්න. කියා පර්සානෝ මහත්මයා කිව්වා. ඔබට ඒ විදිහ උපදෙසක් දෙන්න පර්සානෝ මහත්මයා හිතුවේයි. මොනවද උට තිබුණු කරදර? හෝම්ස් මෙම ප්‍රශ්නේ ඉදිරිපත් කළත් එයට පිළිතුරක් නොලැබින ඊට හේතු වූයේ අපේ ගමනාන්තය කරා අප පැමිණ සිටීමය. කෙන්සින්ටනයේ නිශ්ශබ්ද පරිසරයක ඔවුන් පදිංචි නිවස පිහිටා තිබිණි. කොලීරිය නවත්වන ලද්දේ තට්ටු කීපයක් උස් ගොඩනැගිල්ලක් ඉදිරිපිටය. එහි ඉදිරිදුර විවෘතව තිබිණි. අශ්වකරත්තින් බිමට පිනූ කාන්තාව නිවසේ තරපු පෙළදිගේ ඉහළට දිව ගියාය. හෝම්ස් කුලීරත රියදුර අතට කාසි කීපයක් දුන්නේය. මීළඟට අපි හැකි ඉක්මනින් පර්සානෝ මහත්මිය පසුපස ගියෙමු. ගෙට ඇතුළු වූ විගසම අප ඉදිරියට පැමිණියේ දුමුරු පැහැති මුහුණක් හා කුඩා සිරුරක් තිබූ මිනිසෙකි. මේ ඔවුන්ගේ සේවකයෙකු යැයි අපි අනුමාන කළෙමු. වරකට තරපු තුන බැගින් නගමින් පර්සානෝ මහත්මිය පීගට පිළේ ඉහළට නැගුණාය. හෝම්ස්ද එම වේගයෙන්ම නැගුණේ ඇය අනුගමනය කරමිනි. නිවසේ ඉහළම තට්ටුවට නැගුණු පසු කාමරයක දොර යතුරින් විවෘත කළ පර්සානෝ මහත්මිය දොර පියන හැරදෙමුවාය. එවලීමට දකින්ට ලැබුණු දර්ශනය විස්තර කිරීමට පවා අපහසුය. එම කාමරයේ බිත්ති කිහිපයක්ම වැසී තිබුණේ පොත්රාක්කවලිනි. කාමරයේ මැද කුඩා ලියනු මේසයක් විය. එය තබා තිබුණේ විවෘතව තිබූ චනීලයකට ඍජුකෝණාකාරවය. මේසයේ මැද කොළ පැහැති එළියක් විහිදවූ පානක් දැල්වා තිබිණි. ජනේලය විවෘත වූයේ නිවසේ පිටුපස ගෙව්වෙනට බැව් පසු මම දුටුවෙමි. මේසේ අසල වූ පුටුවේ මිනිසෙකු වාඩි වී සිටියේය. ගිනිකුරු නොමැති හිස් ගිනි පෙට්ටියක් ඔහු ඉදිරියේ මේසේ මත තිබිණි. මේසය අසල වූ මිනිසා ඔහුගේ සම්පූර්ණ අවධානය යොමු කරගෙන සිටියේ ඒ පෙට්ටිය වෙතය.
හොඳින් වැඩුණු උස් සිරුරක් තිබූ ඔහුගේ වයස අවුරුදු 35ක් හෝ 40ක් වන්නට ඇත. උකුස්සෙකුගේ හොටයක් වැනි ඉදිරියට නැමුණු නාසයක් තිබූ ඔහුගේ මුහුණේ පැහැදිලි කලලක් විය. කලකට පෙර ඇති වූ දිගු කැපුම් තුවාලයක් සූවීමෙන් සෑදුණු මේ කැලල තිබුණේ වම් කම්මුල මතය. මේ වෙලාවේ ඔහුගේ මුහුණට නැගී තිබුණු සිහිවිකල් වේරු බැල්ම නොවන්නට එය කඩවසම් මුහුණක් වීමට ඉඩ තිබිණි. මේ මොහොතේ නම් ඔහුගේ ඇස්කෙටි දෙක ඉහළට පෙරලී යාම නිසා අපට හොඳින් පෙනුනේ සුදු කොට මිස කළු ඉංගිරියාව නොවේ. වේරුවට පත්වීම නිසා ඔහුගේම තත්වලින් තොල් හැපි ඒවායෙන් ලේ වැගිරමින් තිබිණි. එය දකින්නන් භීතියට පත්කරවන දසුනක් විය. පහනින් විහිදුණු කොළ පැහැති එළිය වැටි අපට හු පෙනුනේ මධ්‍යකාලීන යුගයේ යක්ෂයෙකුගේ චිත්‍රයක් ලෙසයි කිවොත් වඩාත් නිවැරදිය. මේ තොරතුරු සියල්ල දකින්නට මට තිබුණේ තත්පර දෙකක් හෝ තුනක් පමණි. වේරු පුද්ගලයා ඔහු වාඩි වී සිටි තැනින් නැගිට්ටේ ඔහුගේ පුටුවද බිම පෙරලා දමමිනි. ඒ සමගම ඔහුගේ මුවෙන් නිකුත් වූයේ භයානක මරල තොහොනියකි. අප කල්ගසී දොරටුව අසල බලා සිටියදීම ජනේලය අසලට පැමිණි ඔහු ජනෙල් පඩිය උඩට නැගුණේය. අපායේ සියලුම බිහිසුණු යක්ෂීන් තමන් ලොහුබැඳෙන කලකමෙන් භයංකාර විලාපයක් නැගූ ඔහු එක් ක්ෂණයකින් ජනෙලින් එළියට පැන්නේය. කාමරය තුළ එක් නිමේෂයකට නිශ්ශබ්දතාවයක් ඇති විය. ඊළඟ මොහොතේ පර්සානෝ මහත්මිය ජනේලය වෙත පැන්නේ මරල තොනි නගමිනි. වහා එතනට පිනු හෝම්ස් ඇය අල්ලා නොගන්නට ඇයද ජනේලිය නිවතට පයිනු නොනුමානය. ඉක්මනින් ජනේලිය වසා දෙමු හෝම්ස් ඇය ඇගේ නිදන කාමරයට දමා දොරමසා යතුරු දැම්මේය. අනතුරුව අපි තරපු පෙළ පහලට දිව ගියමු. භීතියෙන් තුෂ්ණිම්භූත වූ සේවකයන් කටවල් ඇරගෙන බලා සිටියදී අපි පිටුපස ගෙවත්තට පිවිසෙනුමු. ක්ෂණික මරණයකට පත් වූ ඉසදෝරා පර්සානෝගේ මෘත ශරීරය එහි විය. ශල්ල වෛද්‍යවරයෙකු ලෙස ඉන්දියාවේ ගත කළ කාලයේ නොයෙක් ආකාරයට බිහිසුණු ලෙස තුවාල ලැබූ අය මම දැක ඇත්තෙමි. එහෙත් පර්සානෝ තුවාල් ලබා ඛේදජනක ලෙස මරණයට පත්ව සිටී දෙස බලීම පවා මට අපහසු විය. නිවසේ පිටුපස ගෙවත්තේ මායිම ලෙස තිබුණේ උල් යකඩ කුරු රාශියක් එකට පාසා සැදූ වැටකි. ඉහළම තට්ටුවේ නැදවැටුණු පර්සානෝ පතිත වී තිබුණේ මේ වැට මතටය. යකඩ කුරු දෙකක් ඔහුගේ සිරුරේ ලය ප්‍රදේශය විනිවිද යාම නිසා ඔහුට බරපතල තුවාල සෙදුවී වේගෙන් ලේගලා යමින් තිබිණි. ඔහුගේ ජීවිතය කලවා ගැනීමක් ගැන සිතීම පවා නිෂ්ඵල ක්‍රියාවක් බැව් මම දැන සිටියෙමි. එහෙත් ඔහුගේ කෙළ ප්‍රදේශයට අත තබා ශීෂපෝෂී ධමනියේ ස්පන්දයක් යන්තමින් හෝ දැනිදැයි පරීක්ෂා කළෙමි. මට කනගාටුයි හෝම්ස්. ඔහු මිය ගියන් මම කීවෙමි. මේ හදිසි මරණයෙන් හෝම්ස් දැඩි ලෙස කම්පාවට පත්විය. ඔහු මේ අයුරින් කම්පාවට පත් වූ අවස්ථා මට දකින්නට ලැබී ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි. මොළුතෙන්ගේ ඉතුරු විවෘතව තිබූ නිසා එයින් වැටුණු එළියෙන් හෝම්ස්ගේ මුහුණ මම පැහැදිලිවම දුටුවෙමි. එය සම්පූර්ණයෙන්ම සුදු මෙලිවී තිබුණේ මලමිනියක් විලසිනි. මෙම ඛේදජනක ඉරණමට මුහුණ පෑවේ ඔහුගේ පරණ මිතුරකි. එබැවින් කම්පනයකට පත්වීම පුදුමයක් නොවේ. මද වේලාවක් ගත වෙද්දී තම හැඟීම ක්‍රමක්‍රමයෙන් පාලනය කර ගැනීමට ඔහු සමත් විය. ඔහු තම සිතේ සානුකම්පිත හැඟීම් පහළ නොකරන යන්ත්‍රක් වෙන මිනිසෙකු යයි කලකට පෙර මා හෝම්ස්ට දොස් කිව්වවරු මට සිහි විය. ඒ බොහෝ කලකට පෙරදීය. ඒත් සැබෑව නම් ඔහුට එම හැඟීම් පහළ නොවීම නොව ඔහු ඒවා පෙන්වීමෙන් වැළකී සිටීමය. උද්ගත වූ තත්වය බර ඇරුම් එකකි. ඒට මුහුණ දෙමින් ඉදිරි පීවර ගැනීමේ කටයුතු හෝම්ස් භාරගත්තේය. යලිත් යථා තත්ත්වයට පත්වීමට ඔහුට මිනිත්තුවකට හෝ දෙකකට වඩා ගතවන්නට නැතයි මට සිතිනි. අපි වහාම මේක පොලිසියට දන්වන්න ඕන කී මගේ මිත්‍රයා මුළුතැන්ගේ වෙත ගියේය. තම සටහන් පොතේ පිටුවක් කිරාගත් ඔහු එහි යමක් කුරුටු ගෑවේය. ඊළඟට ඔහු පර්සානෝ නිවසේ තරුණ සේවිකාව එහි කැඳවුවේය. කොලීරියක නැගල වහාම ස්කොට්ලන්ඩයාට පොලිසියට යන්න ඔහු කීය. ගිහින් මේක දෙන්න එතන සේවය කරන පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රේඩ්. ගමනට අවශ්‍ය මුදල් හෝම්ස් අතින් ලබාගත් සේවිකාව නිවසෙන් පිට වූවාය. මේ ළඟට ඔහුගේ අවධානය යොමු වූයේ රතු පැහැති මුහුණක් තිබූ
මුළු තැන්ගේ සේවිකාව වෙතය. ඔබට ඉංග්‍රිසි කතා කරන්න පුළුවනිද? හෝම්ස් විමසුවේය. ඔව් මහත්මයා, ඇය පිළිතුරු දුන්නේ අයිරිෂ් උච්චාරණයකිනි. එහෙනම් මේ දොස්තර මහත්තත් එක්ක උඩුමහලට යන්න. ගිහින් බලන්න හඩාවැළපෙමින් ඉන්න ඔබේ ස්වාමිදෝ වෙනුවෙන් ඔබට මොනව හෝ කරන්න පුළුවන්ද කියලා. පර්සානෝ මහත්මිය උඩුමහලේ සිට හඩාවැළපෙන ශබ්දය මේ වන විට පහත මාලියටද ඇසෙමින් තිබිනි. උඩුමහලයට නැගුණු අපි ඇය වෙත අවධානය යොමු කළෙමු. මම ඇයට බ්‍රැන්ඩි ස්වල්පයක් පීමටදී ආග්‍රාන්න ලවණි ආශ්වාස කිරීමටද සැලැස්වෙමි. පර්සානෝ මහත්මිය තරමක් සංසුන් වූ පසු ඇය බලාගැනීම සේවිකාවට පැවරුවෙමි. අප මේ කටයුතු වල යෙදෙන අතරේ හෝම්ස් යලිතුරක් ඉහළම තට්ටුවට නැගී පර්සානෝගේ කන්තෝරු කාමරයට ගියාහඬ මට ඇසිනි. පර්සානෝ මහත්මිය බලාගැනීම සේවිකාව කැමැත්තෙන් භාරගත් නිසා මගේ මිත්‍රයාට හවුල් වීම සඳහා මම ඔහු සිටි තැනට ගියෙමි. හෝම්ස් මේ වන විටත් රාජකාරි අරඹ අවසන්ය. කාමරය හොඳින් ආලෝකමත් වනසේ ඔහු ගෑස් ලාම්පුව දැල්වා තිබිනි. ඒ නිසා කාමරය ඇතුළත් වඩාත් හොඳින් දැකගැනීමට හැකියාවක් ලැබින. ඒ එතරම් විශාල කාමරයක් නොවිය. පාවිච්චියට ගත හැකි ලෙස සාදන ලද ලෑලි අටුවකින් සීදිම සැකසී තිබිනි. ග්‍රීෂ්මය ඍතු වූ නිසා ගිනිඳුනු නිවාතමා තිබූ අතර ගොලිකර ඉවත දමන ලද ලියන කඩදාසි කීපයක් එහි විය. යම් යම් දේ ලියා තිබූ ඒවායේ තිබුණේ පර්සානෝගේ අත්අකුරු විය යුතුයැයි මම අනුමාන කළෙමි. මා කාමරයට පිවිසෙද්දී හෝම්ස් ඒ ගිනිඳුනු අසල දනගසාගෙන සිටියේය. ඔහු එහි තිබූ කඩදාසි එකින් එක අතරගෙන පරීක්ෂා කළේ නොයවසිල්ලෙනි. ඒ කටයුත්ත සඳහා හෝම්ස්ට සෑහෙන වේලාවක් ගත විය. අන්තිමේදී ඔහු සෙවූ කඩදාසිය හමුවේ ඉන් ඔහු ප්‍රීති ප්‍රමෝදයට පත් වූ බැව් දක්නට ලැබිණි. එය අනෙක් කඩදාසිවලට වඩා ස්වභාවයෙන් වෙනස් වූ කළු පැහැති රළු කඩදාසියක් විය. වොට්සන්, මේක මොකක් කියලාද ඔබ හිතන්නේ? මට පිරෙනවා ඒකේ තියෙනවා නැවුම් පාරවල් වගේක්, මම කීවෙමි. ඒ අනුව මම නම් හිතන්නේ මේක මොකක් හරි පැකට්ුවක් සාධාරණ යොදාගත් කඩදාසියක් බව. රෝගීන්ට බොන්න බෙහෙත් කුඩු පැකට් කර දීමේදී ඖෂධ වේදීන් කොළරමන්නේ මේ පිළිවෙලට. කඩදාසියක් ධාරය කර තියෙන්නේ මැලියම් සල්පක් නේද? ඒකෙන් මට තේරුම් ගන්න පුළුවනි යම් ද්‍රව්‍යයක් අසුරා නමා තිබූ කඩදාසිය අලවා තිබූ බව. ඔබේ නිරීක්ෂණය හා නිගමනය ඉතාම නිවැරදි මිත්‍රයා. හෝම්ස් කිය මේ කඩදාසිය තිබුණේ අනෙක් ඒවාට උඩින්. ගෙනියඳුනි දුම් කවුලුවෙන් පහලට වැටුණු දැලිකුඩු ස්වල්පයක් ඒ කඩදාසිවල තිබුණා. නමුත් මේක තිබුණේ නැහැ. ඔබ ඒක දකින්න නැහැ. අනික මේ කඩදාසියේ තත්ත්වය ගැන ඔබට මොකක්වත් කියන්න බැරි වුණා. මේක විදේශයක නිෂ්පාදනය කළ භාර වර්ගයේ කඩදාසියක්. ඒ නමා තිබුණු තැන්වල රැඳුණු දුඹුරු පැහැති කුඩු ඉතාම ස්වල්පයක් තවමත් රැඳී තියෙනවා. මං හිතන්නේ නැහැ විශ්ලේෂණයක් සඳහා ඒක අපට ප්‍රමාණවත් වේවි කියලා. අපි බලමු ඒ ගැන ලෙස්ට්‍රේන්ගේ අදහස මොකක්ද කියන එක. කඩදාසිය තම සටහන් පොත තුළට තමාගත් හෝම්ස් මා කාමරයේ අනෙක් කෙළවර වෙත කැඳවාගෙන ගියේය. බලන්න වොට්සන්, මේ ලියන මේසේ දිහා. මේක පරීක්ෂා කරලා කියන්න මට මොනවද හිතාගත හැක්කේ? ප්‍රමාණයෙන් ලොකු ලියන මේසයක්, මම කීපෙමි. ඔහු ජනේලින් පණින් ඉස්සර වෙලා මේසයට වාඩි වෙලා යමක් ලියමින් හෝ කියවමින් සිටි බව පැහැදිලි. හරි, ඔහු ඉස්පාඤ්ඤ භාෂාවෙන් ලියවුණු මේ පොත කියවමින් ඉඳලා තියෙනවා. බිම විසිරලා තියෙනවා කඩදාසි කිහිපයක්ම. ඒ රින්න වෙන මොකක්වත් මට නම් පෙනෙන්නේ නැහැ. වොට්සන්, ඔබ අර බිම තියෙන දේ දුටුවද? මොකක්ද? පණුවෙක්? ඒක මම කලින් දුටුවා. ඒ වුණත් කී හෝම්ස් ගිනි පෙට්ටිය සමග ඒ තුළ වූ පණුව අතරගෙන මේසේ උඩ තැබුවේය. පර්සානෝ මහත්මිය කිව්ව මේ සතා ගැන තමයි. කලබලයට ඌ මේසේ යටට විසි වෙලා. ගිනි කූරු නොතිබූ පෙට්ටිය තුළ අපට දකින්නට ලැබුණේ අමුතුම ආකාරයේ සත්වයකි. පොළොව හාරද්දී
පස්සෙට සිට හමුවන බිම් පණුවකුට හෙවත් ගෙඩිවිලකුට ඌ ප්‍රමාණයෙන් හා හැඩින් සමාන විය. ඒත් පෙනුමෙන් නම් ඌ ඊට ඉඳුරාම වෙනස් විය. මේ පණුවාගේ පිටදිගටම අපට දකින්නට ලැබුණේ තද කළු පැහැති තිත් රාශියකි. සිරුරේ ඉදිරි කෙළවර දක්වාම විහිදුණු මේ තිත් උගේ හිසේදී එකට සම්බන්ධ වූයේ නාගයින්ගේ හිසේ දක්නට ලැබෙන ප අකුරේ හැඩය ගනිමිනි. උගේ සිරුරේ ඇති වූ දැඟලීමක් දැක මම වහා පිටුපසට පැන්නෙමි. දෙයෝ සාකි හෝම්ස්, මොකද මේ සතා? ඌ විෂ සහිත සර්පයෙක් වගේ එකෙක්ද? පර්සානුවට පිසුවටන මූහපා කාලද? ඒ වගේ පෙනෙන්නේ හෝම්ස් කිය. අද හවසු මේ ගෙදරට පාසලයක් ගැනත් බාර දුන්න කිව්වනේ. ඌ දමල ඉන්න ගිනි පෙට්ටිය තමයි ඒක තියෙන්නේ නැත්තේ. සැකයක් නෑ, ඔබ දකින්නේ අර මේසේ ළඟ තියෙන බ්‍රවුන් පෙප කඩදාසිය. පාර්සලේ ඔතල තියෙන්නේ නැත්තේ ඒකේ. අපි අරගෙන බලමු. ඒ පරීක්ෂා කිරීම සඳහා හෝම්ස් ගත කළේ මිනිත්තු කිහිපයක් පමණි. මේක ලිපිනේ ලියලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතිකයෙකු නොවන බව මට විශ්වාසයි. උවදේශකයෙකුගේ ලේඛන විලාසය දැක ගන්න පුළුවන්. මගේ හිතේ ඇති වූ කුතුහලය තවදුරටත් යටපත් කරගෙන සිටීමට මට නොහැකි විය. කවුද හෝම්ස් මේ ඉසදෝරා පර්සානු? කොහේදී ඔබට ඔහු හමු වුණේ? හෝම්ස් අසල වූ පුටුවේ හිඳගත්තේ මා දීර්ඝ පිළිතුරක් බලාපොරොත්තු වූ බැව් තේරුම් ගනිමිනි. ඉසදෝරා පර්සානු කියන්නේ ජාත්‍යන්තර කීර්තියට පත් පුවත්පත් කලාවේදී. හෝම්ස් කිය දකුණු ඇමරිකාවට සම්බන්ධ කාරණා පිළිබඳව ඔහු විශේෂඥයෙකු ලෙස හඳුන්වන්න පුළුවනි. මොකක් හරි පරීක්ෂණයක් සඳහා මම පැරිසිර ගිය එක් අවස්ථාවකදී තමා මට ඔහු මුලින්ම හමු වුණේ. පෙර රටේ එක්තරා කලා නිර්මාණ වගයක් කවුදෝතා කඩියේ කොංචනික ලෙස සකසලා පැරිසි අල්ලවි කර තිබුණා. ඒක ගැන ගවේෂණයක් කරලා පුවත්පතකට ලිපියක් සම්පාදනය කරන්නයි පර්සානු පැරිසියට ඇවිත් හිටියේ. ඔහුගේ පියා කොයිසුවා රතු ඉන්දීන් ගෝත්‍රිකයෙක්ලු. මව ස්පාඤ්ඤ සම්භවය ඇති කාන්තාවක්ලු. ඉතාලිවරුන්ගේ ලේ ඇති පර්සානු ඉතාම නිර්භය පුද්ගලයෙකු ලෙසයි මට එදා ඉඳන් තේරුම් ගියේ. කොහොම වුණත් මේ මරණය සිදුවීමට ඔහුගේ ලේ නායකම් වල සම්බන්ධතාවයක් ඇති කියලා මං හිතන්නේ නැහැ. සති කිහිපයකට කලින් මට පර්සානුගෙන් ලියුමක් ලැබුණා. මොකක් හරි පරීක්ෂණයක් සඳහා ඔහු මෙක්සිකෝවට ගියාලු. ඒක මොකක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද කියලා ඔහු සඳහන් කරලා තිබුණේ නැහැ. කොහොම හරි ඔහු මෙක්සිකෝවේ මාස 6ක් ගත කරලා තමයි ලන්ඩනට ඇවිත් උනේ. ඔහු කියලා තිබුණා අප දෙදෙනා ඉක්මනින්ම හමු විය යුතු බව. නමුත් අවාසනාවකට වගේ ඒකට වේලාවක් යොදා ගන්න බැරි වුණා. අර දියමන්ති මාලයක් හොරකම් කිරීම ගැන පරීක්ෂණයක මන් දිගටම යෙදිලා හිටියනේ. ඒක අවසන් කළ වහාම ඔහුට ලියුමක් යවන්නයි මං හිතාගෙන හිටියේ. ඒ අප දෙදෙනාට හමු වෙන වේලාවක් සහ තැනක් යෝජනා කරලා. දැන් ඉතින් ප්‍රමාද වැඩි. ඒක කල් නැතුව කරගන්න බැරි වීම මගේ හිතට ලොකු වේදනාවක්. ඔහු ඔබට වූ ලියුමේ ඔහුගේ ජීවිතයට තරජනයක් ඇති බව කියලා තිබුණේ නැද්ද? එහෙම දෙයක් විස්තර සහිතව කියලා තිබුණේ නැහැ වොට්සන්. හෝම්ස් කීවේ ශෝකී සුරේණි. මෙක්සිකෝ විදුහට හුඟක් සතුරන් ඇති වුණු බව කියලා තිබුණා. පර්සානෝ දන්දුව සටන් වලට හරි දක්ෂේ. කඩු වලින් කරන ඒවාට වගේම පිස්තෝල වලින් කරන දන්දුව සටන් වලට දක්ෂේ. ඒ නිසා ඔහුට සතුරන් නැති වුණාට ඒක පර්සානෝට ප්‍රශ්නයක් වේවි කියලා මට හිතුනේ නැහැ. ඔහුගේ මූණේ තිබුණ නේද ලොකු තුවාල කෙල්ලක්. ඒක සතුරු රතු විඳි හනුවෙකුගේ පිහිපාරකින් නැති වුණු එකක්. ඔහු වරක් ඇමසන් වනාන්තරයට ගිහින් තිබුණා. ඒ වැසි වනාන්තර වලට අත්විගෙන යන විනාශය ගැන ලිපියකට කරුණු හොයන්න. කැලෑ විනාශ කරන අය එකතු වෙලා පර්සානුව ඝාතනය කරන්න කුලි මැනවරේ කෙව්වා. පර්සානු තමන්ගේ මූණට වැදුණු පිහිපාර කාගෙන සතුරාගේ බඩට පාපහරක් එල්ල කරලා තිබුණා. ඒක දුටු අනෙක් රතීන්දි අනු සතුරන් පැන දිව්වලු. කොහොමුණත් දැන් අන්තිමේදී සතුරන් ජය අරගෙන. ඔහු මේ විදිහට මරණයට පත්වීම මගේ හිතෙන ලොකු වේදනාවක් වොට්සන්. මට හිතෙන්නේ මට ඔහු ආරක්ෂා කරගන්න බැරි වුණා කියලා. ඔහු මොකක් හරි භයානක අනතුරකට මුහුණ දෙලා ඉඳලා තියෙනවා. ඒක තමයි හදිසියේ කරදරයක් වුණොත් මට දැනුම් දෙන්න කියලා බිරිඳට කියලා තියෙන්නේ. ෂ
මං ප්‍රමාද වුණා වැඩි. ඔහුගේ හතුරන් කවුද කියලා පර්සානු මහත්මියගෙන් ඔබට දැනගන්න හැකි වේවි. ඔව් ඇත්තමයි. මං ඒ ගැනගෙන් ප්‍රශ්න කළ යුතුයි. ඒ වුණ තෝම්ස් ඒක හෙටට කල් දාන්න ඔබට සිදු වෙනවා. මම කීපෙමි. ඇය දැන් ඉන්නේ හරස් ප්‍රශ්න හලා වෙහෙස කරවන්න තරම් හොඳ මානසික තත්ත්වයක නෙමෙයි. වෛද්‍යවරයෙකු හැටියට ඔබ දෙන අවවාදයට මමගේ හිස නමනවා මිත්‍රයා. හෝම්ස් කීය. නමුත් පසු වෙලාවක හරි ඇය දන්නා හැමතොරතුරක්ම එළි කරගන්න අපි උත්සාහ දරිය යුතුයි. හොඳයි. මගේ හිතවත් මිත්‍රයා, ලෙස්ටරේට එන්න කලින් අන්තිම වරටත් පරීක්ෂාවෙන් බලන්න. ඔහුගේ ලේන මේසේ වැදගත් යමක් නිරීක්ෂණය කරන්න ඔබට හැකි වුණාද කියලා මට කියන්න. මට නම් වෙන මොකුත්ම පෙනෙන්නේ නෑ හෝම්ස්. පොත් කිහිපයක් සහ කඩදාසි පමණයි. හොඳයි හොඳයි. ඔහු කීවේ තරමක් පුදුමයකට පත්හඬිනි. එහෙත් මාතකීමට අසමත් වූයේ කුමක්ද යන්න ඔහු මට පැහැදිලි නොකළේය. මීළඟට ඔහු පොත් රාක්ක වෙත ලංවී ඒවායේ වූ පොත්වල නම් විමසිල්ලෙන් කියවා බැලිය. මේ අතර පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රේඩ් එහි ළඟා වූයේ තවමත් පොලිස් නිලධරයන් කිහිප දෙනෙකුද සමගිනි. පර්සානෝ මහත්මිය බේක වීදියට පැමිණි තැන සිට ඉසදෝරා පර්සානෝ ජනේලියෙන් පැන දිවි හානි කරගත් තැන දක්වා සිදුවීම හෝම්ස් පොලිස් නිලධාරියාට පැවසුවේය. ලෙස්ට්‍රේඩ් නිහඬව ඒ සියල්ල අසා සිටියේය. හෝම්ස් තමාට හමු වූ කහ පැහැති කොළක බැල්ල පෙන්වා ඒ ගැන යම් යම් දේ කිව්වත් ලෙස්ට්‍රේඩ් ඒ ගැන සැලකිල්ලක් දැක්වුවේ නැත. නමුත් ගිනි පෙට්ටිය තුළ සිටි පණුවා ගැන ඔහු දැඩි උනන්දුවක් දැක්විය. හරි පුදුමාකාරයිනි ලෙස්ට්‍රේඩ් කිය. මේ වගේ සතෙක් මං ජීවිතේට දැකල නෑ. හෝම්ස් මහත්තයා කියන්නේ මූ සර්ප විශේෂයක් කියලාද? සර්පයන්ගේ ඇඟේ තිබෙන ලකුණු නම් ඔහුගේ ඇඟමතු පිට තියෙනවා. එහෙම නේද? ඌ මොකෙක්ද කියලා සෝදිසි කර බැලීම සත්ව විද්‍යාඥයෙකුට බාර දෙන්න අපට සිදු වෙනවා. පර්සානෝගේ පිස්සුවට හේතු වුණේ මේ සතා කියන එක ගැන නම් මගේ හිතේ සැකයක් නැහැ. ඔහු නමට තියෙන නිසා පාර්සලේ ඇරියා. ගිනි පෙට්ටිය විවෘත කළා විතරයි මොදෙෂ්ට කර නැති. ඒක සැකයක් නැහැ. ඌට තියෙන්නේ මහා භයානක පෙනුමක්. එහෙම නේද? බොහොම පරිස්සමින් මුව මොකක් හරි භාජනයකට දමා ගන්න ඕන. මේ අයුරින් ලෙස්ට්‍රේඩ් තම අදහස් නොනවත්වාම කියාගෙන ගියේය. එහෙත් මගේ මිත්‍රා නිශ්ශබ්දව බලා සිටියා මිස ඒට කිසිත් නොකිවේය. හම්සන්! ලෙස්ට්‍රේඩ් තම පොලිස් පටේකු ඇමතුවේය. පහළ තට්ටුවට බැහැලා මේ ගෙදර මුළු තැඟට යන්න. අපට උමනා දේවල් කීපයක් තියෙනවා. පියන හොඳට වැහෙන ටින් එකක්, හම් වලින් මැසූ අත්වැසුම් කුට්ටමක් හා ගෙනි අඟුරු අල්ලන අඬුවක්. ඒව මුළු තැන්ගේ සේවකවගෙන් ඉල්ලාගෙන ඉන්න. ඉක්මන් කරන්න. පොලිස් පටයා මේ දේවල් කිනා පසු අත්වැසුම් පෙළඳගත් ලෙස්ට්‍රේඩ් තම රාජකාරියට සූදානම් විය. ගෙනි අඟුරු අල්ලන අඬුවෙන් පණුව අසහිත පෙට්ටියද රැගත් ලෙස්ට්‍රේඩ් එය හිස්ටිනිය තුළට දැම්මිය. පොලිස් පටෙක් ඒ පියන වසා තද කළේය. හෝම්ස්ගේ කටින් එක් වචනයක් ඔපිට වූයින් පසුය. ඔබ හරි අපූර්වට වැඩේ කළා ලෙස්ට්‍රේඩ්. හෝම්ස් කීය. පොලිස් නිලධරයා අප දෙස බැලුවේ සාඩම්බර ලීලාවෙනි. හෝම්ස්ගේ කටහඬේ තිබූ උපහාසාත්මක බව හෝ දෙනතිය තිබූ හාස්‍යමසු බැල්ම ලෙස්ට්‍රේඩ් දුටු බවක් නොපෙනිනි. දැන් ඉතින් අපුරු සතා ඉන්නේ හිරකූඩුවෙනි. ඔහු කීය. මට පුළුවනි මේ ගැන පරීක්ෂණ කටයුතු ආරම්භන්න. ඔබ බලාපොරොත්තු වෙන්නේ ඉස්සරවලා සේවකයන්ගෙන් ප්‍රශ්න කරලා ඉන්නද? හෝම්ස් විමසුවේය. මම මුලින්ම කැමති අර පාර්සලේ බාරගත්තු සේවිකාවගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න. ලෙස්ට්‍රේඩ් කීය. අනික් අයගෙන් කරුණු විමසීම පස්සේ කරන්න පුළුවනි ඌමනා වුණොත්. දැන් මේකට කාලය ගත කිරීම කලේ නාස්ති කිරීමක් හැටියටයි මට හිතෙන්නේ. මේ ගෙදර කිසිම කෙනෙක් මේ අර්බුදයට සම්බන්ධ නැහැ කියලයි මම හිතන්නේ. අපි දැනටමත් අපරාධකාරිය අල්ලාගෙන ඉවරයි. ඌ හිරකෝඩුවට දැමල යතුරු අද්දමල. දැන් යතුරු තියෙන්නේ මගේ අතේ. දෙන්නෙක් වෙත ඇඟිල්ල තිකු කරමින්
ලෙස්ට්‍රේට් තම විහිළුවගෙන සිනාසුනේය. මං කැමති සේවකයන්ගෙන් ප්‍රශ්න කරලා බලන්න. හෝම්ස් කිය, ඒක ඔබේ විරුද්ධත්වයක් නැහැ නේද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෙස්ට්‍රේට් කිය, ඔබට ඕනම දෙයක් අහන්න හෝම්ස් මහත්තයා. පොලිස් සල්ලි වෛද්‍යවරයා එනතුරු මට රාජකාරි හුඟක් තියෙනවා. මං ඉන්නේ මෙහි උඩ තට්ටුවේ. ඒ අතරේ මලසිරු මුත ශරීරාගාරයට යැවීමේ කටයුතු සූදානම් කරන්න මට පුළුවනි. කෙසේ වෙතත් අපේම ස්ථානයෙන් ඉවත් වී යාමට සූදානම් වෙද්දී ඔහුගේ හිතේ සැකයක් ඇති වූ බැව් පෙන්නේ. හෝම්ස් මහත්තයා, එයාලගේ කටඋත්තරවල වැදගත් දේවල් කිව්වොත් ඔබේ ඔබට දැනුම් නොදීන්නේ නැහැ නේද? ඔබේ අකමැත්තක් නැත්තම් එට හැන්දෑවේ මං බේකර් වීදී පැත්තේ ඉන්නම්. එතකොට අපට පුළුවනි මේ සිද්ධිය ගැන අප දන්නා තොරතුරු සාකච්ඡා කරන්න. ඇත්තෙන්ම ලෙස්ට්‍රේඩ්, හෝම්ස් එකඟ විය. අපි බාලතට්ටුව වෙත ගියමු. මෙක්සිකානු ජාතික සේවකයා දක්නට නොවිය. මොලතන්ගේ සේවිකාව හා අනෙක් මෙහෙකාරිය ඔවුන් මුහුණ දුන් මිහිසුණු අත්දැකීම ගැන කතාබස් කරමින් සිටියහ. පර්සානෝගේ මලසිරුර රෙද්දකින් වසාදමා තිබූ අතර උද්‍යානය වෙත පිවිසෙන දොර වසාදමා තිබිණි. කරුණු විමසීම සඳහා හෝම්ස් මුලින් කැඳෙව්වේ මොලතන්ගේ සේවිකාවය. මහාරා මහත්මිය නම් වූ ඇය අයිරිෂ් ජාතික කාන්තාවක වූ අය. අයිරිෂ් උච්චාරණය නිසා ඇය පැවසූ ඉංග්‍රීසි තේරුම් ගැනීම තරමක් අපහසු විනි. කෙසේ වෙතත් ඇගින් දැනගත හැකි වූයේ කරුණු ස්වල්පයක් පමණි. ඇය මේ නිවසේ සේවය සඳහා දිනපතා ඇවිත් ගිය තැනැත්තියකි. ප්‍රසානු මහත්මයා මේ ගෙදර කුලියට ගත්තේ මීට මාස දෙකකට පෙර. කිවාය, එදා ඉදලම මේ ගෙදර යොපියොම් කළේ මම. උයන්න ඕනේ මොනවද ඒ කොයි වෙලාවටද කියන එක මට කිව්වේ පර්සානු නෝනා. ඇයි නිතරම වගේ කුස්සියට ඇවිත් මට උපදෙස් දුන්නා. මහත්මිය නම් අපිට දකින්න ලැබුණේ හරිම කලාතුරකින්. ඒ මොකද ඔහු ගෙදර උඩ තට්ටුවට වෙලා නිතරම ලියන එකමයි කළේ. ගෙදරින් එළියට ගියා නම් ඒ කලාතුරකින්. ගෘහ සේවිකාව වූ පොලි ඇඩ්කින්ස් ලන්ඩන් නගරයේ උපත ලබා එහිම හැදී වැඩුණු තැනැත්තියකි. පර්සානු මහත්මිය ගෙදරින් පිටවෙලා ගිය කලාතුරකින් කියලා ඔහාරා මහත්මිය කිව්ව කතාව ඇත්ත. පොලි ඇඩ්කින්ස් කිවාය, ඔහු හමු වෙන්න කියලා අමුතු කවුරුවත් ආවේ නැහැ. ඔහු නමට ලියුම් ලැබුණු බවක්වත් මට මතක නැහැ. නමුත් හැන්දෑවේ ඔහුට කුඩා පාර්සලයක් ලැබුණා. හෝම්ස් කිය, එහෙම නේද? ඒක බාරගත්තේ කවුද? එක බාරගත්තේ මම මහත්මිය, ඇය කිවාය. හවස හතරමාරට විතර එක ගෙනාවේ තරුණ කුළු ගැටේ. ඔහුගේ පෙනුම විස්තර කරන්න පුළුවන්ද? මතක හිටින විදි විශේෂ පෙනුමක් ඔහුට තිබුණේ නැහැ මහත්මයා, ඇය කිවාය. පාර්සලේ බොහොම හදිසි එකක් නිසා එක වහාම පර්සානු මහත්මයට බාර දෙන්න කිව්වා. ඉතින් ඔබ මොකද කළේ? උඩ තට්ටුවට අරගෙන යන්න කියලා මං ඒක ජුවාන් අතට දුන්නා. ඒ වෙලාවේ පර්සානු මහත්මිය ලියන වෙලාව. එහෙම වෙලාවට ඔහුට බාධා වෙන විදියට ඇවිත් කතා කරන්න එපා කියලා අපට අන්න ලැබිලා තිබුණේ. ඔහාරා මහත්මිය මුළු තැන්ගේ වැඩ. ඉතින් මට හිතුණ පාර්සලේ ගෙනihin දීම ජුවාන්ට බාර දෙන්න. පඩියක් ගන්න නිසා එයාගෙනු තොඩක් කරගන්න එපා. එයා තමයි මහත්මියගේ පෞද්ගලික සේවකයා. පිඟන් කෝප පිරිසිදු කරන එකත් මේසයට කෑමරණ එකත් හැරෙන්න එයාට වෙන වැඩක් නැහැ. කොහොම මට පුළුවන් ද උඩ කතා කරන්න? ඔව් පුළුවනි. මේ වෙලාවේ එයා ඇත්තේ බිත්ති අල්මාරිය ඇතුලේ. බිත්ති අල්මාරිය? ඔව් මහත්මයා. ඇඩ්කින්ස් මෙනවියකේ වාය. එයා හරි බයයි. මොනවා හරි කලබලයක් වුණු ගමන් තරපු පෙළයට තිබෙන බිත්ති අල්මාරිය හැංගිනවා. එයා එක කතා කරන්න ගිහින් වැඩක් නැහැ. එයාට ඉංග්‍රීසි එක වචනයක් බෑ. කෙසේ වෙතත් බිත්ති අල්මාරිය වෙත ගිය හෝම්ස් ඒ තුළු සැඟවී සිටි සේවකයා එළියට ඇදගෙන ආවේය.
කුඩා සිරුරක් තිබූ ඔහු දුඹුරු පැහැති සමක් ඇත්තෙක් විය. ඔහුට තිබුණේ බිඳුණු නාසයක් සහිත රතු ඉන්දියානු මුහුණකි. ඔහුගේ වයස අනුමාන කිරීම මට අපහසු විය. කයින් නොමේරුවත් මුහුණේ තිබුණේ මේරූ පෙනුමකි. නොයෙකුත් කට්ට කෛරාටික කම්බලට දස්කම් දැක්වූ වයසට වඩා මේරූ ළමයි ලන්ඩනයේ වීදිවල මම දැක ඇත්තෙමි. බයින් ත්‍රස්ත වූ සතෙකු මෙන් ඔහු පියපත්ව සිටියේය. හෝම්ස් තරුණයාගේ කමිසති නල්ලාගෙන එල්ලියට ඇදගෙන එද්දී ඔහු තම බෙල්ලේ එල්ලාගෙන සිටි කුරුසිය දෑතින්ම ග්‍රහණය කරගෙන සිටියේය. ඒත් අපට ඔහුගේ කටින් එක් වචනයක් හෝ ලබා ගැනීමට නොහැකි විය. හෝම්ස් ස්පාඤ්ඤ භාෂාවෙන් එම ප්‍රශ්න ඉදිරිපත් කළත් තරුණයා දුන් එකම පිළිතුර හිස දෙපසට වැනීම පමණකි. ඔහුගෙන් ප්‍රයෝජනක් නොමැති බැවදුටු විට හෝම්ස් සේවකයාගේ කමිසත හැරියේය. ඔහු හා පැනදිවේ තරප්පු පෙළ දිගේ ඉහළටයි. "අන්න ඔහේ ගිහපු ආවේ." හෝම්ස් කීවේ මා කොළු ගැටයා පසුපස දුව යාමට සූදානම් වන අයුරු දුටු විටය. "හැට අපි පර්සානෝ මහත්මිය ඉදිරියේ ඔහුගෙන් ප්‍රශ්න කරමු. භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කරන්න ඇයට හැකිවේවි. අපට තවමත් මෙහෙ කළ හැකි දෙයක් නෑ වොට්සන්. කොලිරියක් කල්ලාගෙන අපි යමු බේකර් වීදියට." කොලීරිය වැඩිපමාවකින් තොරවම අප බේකර් වීදියේ නිවහන දක්වා ගෙන ගියේය. "වොට්සන්, ඔබට පුළුවනි ඕකෙම ගෙදර යන්න." හෝම්ස් කීවේ කල්පනා කිරීම සඳහා ඔහුට තනිවීමට අවශ්‍ය බව හඟවමිනි. "මේ ගැන ගැඹුරට කල්පනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධ කාරණා කිහිපයක්ම හොයා බලන්න මට සිදු වෙලා තියෙනවා. මගේ හිතවත් මිත්‍රයා, හෙට දවල් දෙකට විතර ඔබට මේ පැත්තේ ඉන්න පුළුවන්ද? ඔබට එහෙම ඉන්න හැකි නම් මට ඒක සන්තෝෂයට කරුණා." අශ්වකරත්තෙන් බහිද්දිම ඌ කී දේ මගේ සිතේ ඇති කළේ විමතියකි. "වොට්සන්, හාට්සන් මහත්මිය ළඟ තියෙනවද දන්නේ නැහැ පොළොව හාරන සවලක්." එහෙම තමාගේ හිතවත් මිත්‍රාගේ හාදිසි මෙන්ම කේදජනක වියෝ නිසා හෝම්ස්ගේ හිතේ ශෝකයක් ඇති වූ බව මට තේරුම් ගත හැක. ඒ නිසාම කාමරයේ තනවී කල්පනා කිරීමට තීරණය කිරීම මට පැහැදිලිය. එහෙත් වැඩිදුර විමසීමකින් තොරව ඌට හිතුණු හැටියේ මා ආපසු හරවා යැවීම ගැන මගේ සිතේ ඇති වූයේ කනගාටුවකි. උද්‍යානය හැරීමට තමාට සවල කවසි වී ඇති බැව් ඔහු සඳහන් කළේය. මේ කරුණ මගේ හිතේ ඇති කළේ කුතුහලයකි. පොළොව හාරා ඔහුට කිරීමට ඇති කටයුත්ත කුමක්ද? ආපසු යන ගමනේදී මගේ සිතට දිගින් දිගටම නැඟුණේ මේ ප්‍රශ්නයයි. පසුදා සවස දෙකට මම බේකර් වීදියේ අපේ නිවහන වෙත ගියමි. මා වෙනුවෙන් දෙන විවෘත කරන ලද්දේ හඩ්සන් මහත්මිය විසිනි. "හඩ්සන් මහත්මිය, හෝම්ස් මහත්මිය උද්‍යානය හාරන්න ඔබෙන් සවලක් ඉල්ලන්නේ නැති. ඒක දෙන්න ඔබට හැකි වුණාද?" මම විමසුවෙමි. "ඇත්තෙන්ම උදස්තර මහත්තයා," ඇය කීවාය. ඔහුට පොළොව හාරන්න උවමනා වුණේ මොන උවමනාවකටද කියලා දෙයියෝ තමයි දන්නේ. "රෑදි ගුඩ හරි ජාම වෙනකන් හෝම්ස් මහත්තයමගේ මල් පාත්ති ළඟ ලන්තෑරුමක් දැල්වාගෙන පැය කීයක් පොළොව හාරුවද මන් දන්නේ." ඔහු මේ කටයුතු වල යෙදුනේ කුමන අරමුණකින්ද යන්න අනුමාන කිරීමට මට හැකිවිය. එහෙත් ඔහුට ප්‍රදර්ශනය කිරීමට තිබූ දෑ නැරඹීමට මම තවමත් සූදානමින් නොසිටියමි. "හෝම්ස්, මට මෙහෙම දෙයක් ආරංචි වුණා." මා කිවේ වෙහිලුවක් කරන සොරේනි. "මට ආරංචි වුණා ඔබ මාළු බාන්න යන සූදානමින් ඇමටමුණන්න ගැඩුවලන් හෙව්වා කියලා." "කොහොමද, වැඩි සාර්ථක වුණාද?" "ඇම කියනකින් ඔබ අදහස් කළේ පර්සානෝට දාපු ඇමද?" හෝම්ස් ඇසිය. "මගේ උත්සාහය සාර්ථක වුණා. ඇවිත් මේක බලන්න වොට්සන්." ඔහු කිවේ මේසය දෙසට අත දිගු කරමිනි. මේසේ උඩ තිබූ පිරිසේ වෙත මම නෙත් යොමු කළෙමි. එහි සිටියේ අප කලින්දා රාත්‍රියේ පර්සානෝ නිවසේදී දුටු ගිනිපිට්ටිය තුළ සිටි සත්වයා ආකාරයේ මේකකි. මොගේ සිරුරේද කළු පැහැති තිත් තිබූ අතර හිස කෙළවරේ ප අකුණේ සලකුණ දෙවිය. "මොන ලෝකෙද හෝම්ස් ඔබ මේ සතාව හොයාගත්තේ?"
මාවිමසුවේ හිති මදසකයක්ද ඇතති විය. මට හිතුනේ ලේස්ට්‍රීට් ගෙන ගිය පණුවා හෝම්ස් කෙසේ හෝ එළි ගෙන්වා ගන්නට ඇත කියාය. ඔයන ලෝකකින් නෙමයි වොට්සන්, ඔහු පිළිතුරු දුන්නේ සිනාමුසු මුහුණෙනි. මේ ලෝකෙම මේ පොළොවෙන්ම වැඩි ඇතකින් නෙවේ. ආටසන් මහත්මියගේ මොළු තැන්ගේ වතුරු ටික ගලා යන්න කානුවේ කෙළවර මල් පාත්තියකි. මට හැකි වුණා මේ අද්භූත සත්වයෙන් කිහිප දෙනෙකුම අල්ලා ගන්න. කිහිප දෙනෙකුම? මට කෑ ගැසිනි. මොකද මේ සතුන් වේගින් බෝ වෙලා වසඟ දරූගයක් පැතිරිගෙන යනවද? දෙයියෝ සාක්කි, මේක බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙවෙයි. වාම කාට හරි මේ ගැන දැනුම් දෙන්න ඕන. කාටද? පොලිසියට? නැත්නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට? වසඟ රෝග නිවාරණ අංශයට? හෝම්ස්, මූ විෂගූර සර්පෙක්ද? මා කිව් ඒ වදන් වලින් හෝම්ස් කොක් හඬලා සිනාසුනේය. මිනිත්තු කිහිපයක් යනතුරු ඒ සිනාව නොනවතිනි. මා පල කළ අදහස් එවැනි සිනාවකට ලක් කිරීම මගේ සිතේ ඇති කළේ ලැජ්ජාවකි, එමෙන්ම කෝපයකි. ඒත් කලින් දිනේ ශෝකෙන් තැවෙමින් සිටි හෝම්ස් යලිත් සතුටින් සිටිනු දැකීම මගේ සැනසීමට හේතු විය. මං කියන දේ විශ්වාස කරන්න මිත්‍රයා. ඔහුගේ මේක සම්පූර්ණයෙන්ම අහිංසක සති. අහිංසක? ඒ වුණාට ඔහුගේ පිටේ තියෙන අර අලුපාට තිත්, අර ඔළුවේ තියෙන ප අකුර, ඒ ඔක්කොම ඉන්දියන් තීන්තෙන් මං කළ නිර්මාණ. ඔහු කීවේ පර්යේෂණය සඳහා ඔහු යොදා ගන්නා මේසේ වෙත මා කැඳවාගෙන යමිනි. බලන්න, මේ හැම පීඩිසයකම ඉන්නව පණුවේ. ඒ තුන්ගේ පිටේ තියෙන කළු පාට තිත් එච්චර පැහැදිලි නෑ. බොඳ වෙලා. ඒකට හේතුව මං යොදාගත් කළු වර්ණකය. ඔය මේසේ උඩ තියෙන්නේ ලෙවීමට ගන්නා කළු තේන්ත. ඒක හරගියේම නැහැ. කළු පාට සපත්තු පොලිෂ්. ඒක පෑන්තුලකින් ගෑවා. නමුත් ඉක්මනට මැකීවියා. යකඩ හා ලෑලි දොරවල්වල ගාන සායම් ඒකිටාවකේ විෂට ගෑවිලා මිය ගියා. නමුත් එකක් හරියටම හරි ගියා. ඔබට බිම් පණුවකගේ සම මත චිත්‍රයක් අඳින්න සිදු වුණොත් යොදා ගන්න මොනවද? කළු පාට ඉන්දියන් තීන්ත. එකට උත්තර බොහෝම සෙවුම් තුනක් සහිත පෑනක් භාවිතා කරන්න. එහෙනම් ප්‍රසානෝ පිස්සු වැටුනේ මේ පණුව දෂ්ට කිරීමෙන් නොවේ. මම ඇසෙමි. කොහොමටවත් නෑ වොට්සන්. හෝම්ස් කිය පණුව කොහොමද දෂ්ට කරන්නේ? නමුත් ඒ සතාවේ වල තිබුණේ ඒ වගේ අදහසක් අපේ හිත්වලට තමලා අපි නොමග යවන්න. හොඳයි. ඔහුගේ සිරුරට යම් විෂක් ඇතුළු නොවුන නම් ඔහු කොහොමද පිස්සු වැටුනේ? අන්න ඒක තමයි මං අද පර්සානෝ මහත්මියගෙන් අහලා දැනගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මං හිතාගෙන ඉන්නවා තවත් කාරණයක් දැනගන්න. ඒ මොකක්ද? ඊයේ හැන්දෑවේ ඉසදූම පර්සානෝගේ මේසෙ උඩින් තැබූ වේදුරුවේ දමලා බොන්න දුන්නේ මොනවද කියන එකත්. වේදුරුවේ? මොන වේදුරුවේද? මම නම් එහෙම දෙයක් දැක්කේ නැහැ. හැම දෙයක් තියුණු බව දැන ගැනීමට අප බලන වෙලාවේ වේදුරුවක් භෞතික වශයෙන් එතන තියෙන්න ඕනෙම නැහැ. හෝම්ස්කිය බැංකුවක හොරෙකු ඇතුළු වෙලා මුදල් අරගෙන ගිහින් කියලා කලමනාකරු දැනගන්න හොරා දකින්න උවමනාද? නැහැ. බැංකුවේ සේපුව පොපුරවා ඇති බව දුටුවා මේක හිතාගන්න පුළුවනි. මෙතනත් එහෙමයි. වේදුරුවවත් කරගෙන ගියත් ඒක මේසේ උඩ තබා තිබුත් තැන වළල්ලක ආකාරයක සටහනක් තිබුණා. ඔපදමූ මේසේ මතයි ඒ සලකුණ තිබුණේ. අපි එතනට යද්දිත් එක හරියටි වේලා තිබුණේ නැහැ. ඒකෙන් තේරෙන්නේ වේදුරුව ඉවත් කරලා තියෙන්නේ අපි එතනට යන්න මද වේලාවකට කලින් බව. ඔබට මතකද පොලි ඇට්කින්ස් කියූ කතාව? ඇයට උඩු තට්ටුවට යාම තහනම්. ඔහාරා මහත්මයට උඩු තට්ටුවට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා වේදුරුව මේසේ උඩින් තැබුවේ එක පර්සානෝ මහත්මිය විසින්, නැත්තං ජුවාන් ඇල්බර්ට් නම් සේවකයා විසින්.
ඒක කළේ ඒ දෙන්නගෙන් කොයි එක්කෙනාද කියන එක මං දැනගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු වොට්සන්. ඇහැට දැන් ප්‍රමාණවත් තරම් සුවය ලැබිලා ඇති. සම්පූර්ණ සත්‍යය හෙළි කරන්නට බැරි නම් සිද්ධීන් වුණු පිළිවෙලත් අපට කියන්න ඇට බැරි වෙන එකක් නෑ. පර්සන් වූ මහත්මිය ඇත්තෙන්ම සුවය ලබා සිටියාය. තම නිදන කාමරයේ ඇඳී සිටිනු වෙනුවට ඇය විසිත කාමරයේ සෝපාවේ වෙතර සිටියාය. පොලි ඇඩ්කින්ස් අප කැඳවාගෙන ගී එතනටය. එය මා දැක තිබූ පුදුමාකාරම විසිත කාමරයක් බව කිව යුතුය. එවැනි තැනක සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන මේසපුටු මෙහිද තිබිණි. ඒත් කාමරයේ බිත්ති, ජනල් සහ සෑම අස්සක් මුල්ලක් වැසී තිබුණේ දකුණු ඇමරිකානු කලාකෘතිවලිනි. මේවා පර්සානෝ විසින් ඔහුගේ සංචාරවලදී කිනේ නෙල දේවා විය යුතු බව මට සිතිනි. ඒ අතර බොමුතුරුණු සිතුවම් කරන ලද පිඟම්බඩු, නෙලනලද පිළිම, දෙවරුන්ගේ, යක්ෂයන්ගේ හා සාන්තූරයන්ගේ මුහුණු දක්වන වෙස් මුහුණුද විය. මේවා සමහරක් ඉතා ප්‍රියජනක සතුටු පිළිබිඹු කරන ඒවා වූ අතර අනෙක් ඒවා ඒ දිස්ුවේ වේදනාව හා ද්වේෂයයි. සිතට සැනසිලිදායක සුවයක් ගෙනා හැකි කිසිවක් මේ කාමරයේ මරණ නොපෙළිනි. හවස්වරුවේ ඇතුළට ආ සැඩ හිරුරස් වල කාලීමට කවුලු තිරවලින් වසා තිබීම නිසා කාමරයේ තිබ උපයකරු පෙනුම දෙගුණ තෙගුණ විය. මානසික කම්පනයෙන් සුවය ලැබීමට පර්සානු මහත්මිය මෙවැනි කාමරයක් තෝරා ගැනීම මගේ සිතේ ඇති කළී පුදුමයකි. එහෙත් මේ සෑම දසුනක්ම ඇයට හුරු පුරුදු වේවා විය යුතු බව මට පසුව සිතිනි. ඇය අඩාඳුරේ සෝපාවේ වැතිර සිටියාය. ඇය පොරවාගෙන සිටියේ මල් හා කුරුල්ලන්ගේ චිත්‍රගත්තම් කළ කළු පැහැති සේද සලුවකි. අපි ඒ අසල වූ පුටු දෙකක හිඳ ගතිමු. බේකරු වෙස් මුහුණු වලට පිටුපස හැරෙනසේ මම මගේ පුටුව සකස් කරගත්තෙමි. හෝම්ස් හා පර්සන් වූ මහත්මිය අතර සංවාදය විටක ස්පාඤ්ඤ බසින් සිදුවුවත් වැඩිපුර යොදාගෙනුනේ ඉංග්‍රීසි බසය. මේ සාකච්ඡාවේ පූර්ණ විස්තරයක් මගේ සටහන් අතර වේ. සිය කතාබහ වරින් වර නැවතු පර්සන් වූ මහත්මිය විටක කඳුළු වගුරුමින් හැඬුවාය. විටක සුසුම් හෙළුවාය. විටක තම භාෂාවෙන් දුක් අඳුනා නැගුවාය. කෙසේ වුවත් කතාව ටිකින් ටික දිගහැරිණි. ඉසදූර පර්සානු මහත්මයා මට මුලින්ම හමුුණේ ගිය අවුරුද්දේ. එයා ඒ කාලේ වොෂින්ටන් ගැසට් පුවත්පත වෙනුවෙන් ලිපි මාලාවක් ලියන්න කරුණු හොයමින් හිටියා. ඊට අමතරව දකුණු ඇමරිකානු මහද්වීපය ගැන ලියන්න බලාපොරොත්තු වුණු පොතකට කරුණු හෙව්වා. ඒ සඳහා මධ්‍යම හා දකුණු ඇමරිකාව හරහා ඔහු ආජෙන්ටිනාවට පැමිණියා. අපි දින අතර ඇති වුණු ප්‍රේම සම්බන්ධය නිසා අපි විවාහ වෙන්න තීරණය කළා. ආජෙන්ටිනාවෙන් පිටත් වෙලා අපි චිලි, ඉක්වදෝර හා බ්‍රසීලිය හරහා මෙක්සිකෝවට පැමිණියා. මෙක්සිකෝවේ කලින් පාලකය වෙලා හිටියේ බොන්ඩෝ ජුවාරස් ජනාධිපතිතුමා. හමුදා විප්ලවයක් නිසා ඔහු බලෙන් පහ වුණා. බලය අල්ලාගත්තේ ජනරාල් ගුස්ටාටෝ ඩයස් නම් හමුදා නායකයා. 1876 අවුරුද්දේ ජනරාල් ඩයස් කටයුතු කළේ ධනවත් ඉඩම් හිමියන් සරුළු කරන්න මිසක් පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් නෙමෙයි. මේ ඉඩම් හිමියන් හැම දෙනෙක්ම වගේ ඒ කාලේ ස්පාඤ්ඤයෙන් සංක්‍රමණය වුණු විදේශකයන්. ජනරාල් ඩයස් අසරණ රතු ඉන්දියානුවන්ගේ ගොවිබිම් රාජසන්ත කළා. ඊට පස්සේ ඒව ස්පාඤ්ඤ ජාතික ඉඩම් හිමියන්ට බෙදා දුන්නා. මේකෙන් රටේ කාල හෝල ඇති වුණා. සුදේශිකයන්ගේ ආහාර වගා විනාශ කර දැමු ස්පාඤ්ඤ ඉඩම් හිමියන් වැව් දුම් කොළ. ඒ නිසා රතු ඉන්දියානු සම්භවය ඇති විශාල පිරිසක් දස දහස් ගණනින් හාමුදුරේ මිය ගියා. මේකට විරුද්ධව හඬක් නගන්න මෙක්සිකෝ ජාතිකයන් කිසිවක් ඉදිරිපත් වුණේ නැහැ. නිර්භීතව ඉදිරිපත් වුණු එකම පොත්ගලය වුණේ පර්සන් වූ මහත්මයා. ඔහු හැමදාමත් සාධාරණත්වයේ යුක්තිය ගලු කළ පොත්ගලයෙක්. දකුණු ඇමරිකාවේ ස්වදේශික සංස්කෘතිය ගැන ඔහුට තිබුණු දැනුම තවත් හේතුවක් වෙන්න ඇති. මේ අපේ සේවකයා හැටියට ඉන්නේ ජෝන් ඇල්බර්ට්, මොන්ටෙරේ නගරයේ පාරක හාමති වැටල හිටි තරුණයෙක්.
මේ අන්නොදී ඔහු බේරාගත්තේ ප්‍රසන්න මහත්මිය. සුදේශිකන්ගේ පැත්තට කතා කළ නිසා මහත්තයට සතුරන් විශාල වශයෙන් නැති වුණා. මේ අතර හිටිය කාලෝස් විසින්ති ගස් කන්න මිඩමිමියෙක්. බොහොම ක්‍රෝර පුද්ගලයෙකුණු ඔහුගේ ම්ලීච්ච ස්වභාවය ගැන කවුරුත් දැන හිටියා. ඔහු තමන්ගේ වතුවල වැඩ කළ ස්වදේශිකයන්ට අමානුෂික ලෙස වද හිංසා කළ බව ප්‍රසිද්ධ කරුණක්. මෙව වහාම නැවැත්වුවේ නැත්තම් තමා වෝෂින්ටන් ගැසට් පොත්පතට ඉගෙන හෙළිදරව් කරන බව කියන්න ප්‍රසන්න පසුබට වුණේ නැහැ, බය වුණේ නැහැ. එකට පිළිතුරු ලෙස ගැස්කා කිව්වේ තමන් ප්‍රසන්නව මරාදමන බවයි. ඒ කිව් විදිහටම මහත්තයව මරාදමන්න කිහිප වාරයක්ම වුණ උත්සාහ කළා. ඔහු අශ්වය පිටේ යද්දී දෙවරක්ම ඔහුට වෙඩි පහර එල්ල කළා. ඒත් ඔහු මරණයෙන් ගැලවුණා. එක දවසක් රෑ අපි හිටි හෝටලේ නිදන කාමරයට පිහියක් රැගත් මරවරෙක් කඩා වැදුණා. නමුත් ඔහු එක සටන් කරලා පිහිය උදුරාගෙන ඔහු පළවා හරින්න ප්‍රසන්නව සමත් වුණා. ඔහු මරාදමන්න කළ උත්සාහයන් වැරදි කියත් ඔහු තනතුරු අඟවල ලිපියවන්න සතුරු අමතක කළේ නෑ. හිස් කබලක රෝපයක් ඇඳලා දිගටම මාරාන්තික ප්‍රහාර එල්ල කරන බවට ස්පාඤ්ඤ බසින් තර්ජනය කර තිබුණා. ඒ වයවුවේ වෙසින්ති ගැස්කා බවට සැක නැහැ. මේ විදිහට දිගින් දිගටම හෝ ඝාතනය කරන්න දෙන උත්සාහ නිසා මෙක්සිකෝවෙන් පිට වෙලා එංගලන්තයට එන්න ප්‍රසන්නෝ මහත්මයා තීරණය කළා. ඒ නිසයි මාව සහ ජුවන් ඇල්බර්ට් රැගෙන මෙහි පදිංචියට ආවේ. එයා කිව්වේ එංගලන්තයේ නීතිකල්ක රටක් මැරවරෙන්ට හා අපරාධකාරයන්ට නිදහසේ ක්‍රියාත්මක වෙන්න බැහැ කියලයි. මරණ තරුදින ගැන අමතක කරලා මට පුළුවනි මගේ ලියන වැඩ කටයුතු නිදහසේ කරන්න. පුවත්පත් වලට සපයන්න පුළුවන් දෙනු ලිපි ගණනාවක වැඩ කටයුතු කුඩ ගැහිලා තියෙනවා. මම ලන්ඩන් නුවර නිශ්ශබ්ද ගෙදරකට වෙලා ඒක ඉවරයක් කරන්න. ඔහු කිව්වා මීට සති දෙකකට කලින් ප්‍රසන්න මහත්මයට ලියුමක් තැපෑලෙන් ලැබුණා. ඒ අර මෙක්සිකෝවදී ලැබුණ වගේ මරණ තර්ජන කර තිබෝ එකක්. ඒ ලියුමේ හිස්කබලක රූපයක් ඇඳලා තිබුණා. ගැස්ක කොහොම හරි එංගලන්තයට ඇවිත් බව අපට වැටහුණා. ප්‍රසන්න මහත්මය හැංගිලා හිටි තැනත් ඔහු හොයාගෙන. එතකොට තමයි මහත්තයා මට මෙහෙම දෙයක් කිව්වේ. ෆ්ලෝරින්, මට කොයි මොහොතේ ප්‍රහාරයක් කියලා වේවිද කියන්න බෑ. ඒක මොන විදිහකක් වේවිද කියලා මට හිතන්න අමාරුයි. ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයා වහාම යන්න ෂෙර්ලොක් හෝම්ස් මහත්තයා හමු වෙන්න. ඔහු මගේ පරණ මිත්‍රයෙක්. ඔහු රහස් පරීක්ෂකයෙක්. පදිංචි වෙලා ඉන්නේ බේකර් වීදියේ. ඔයා මතකතු ඔහුගේ ලිපිනේ ලියා ගන්න. අංක 221 B බේකර් වීදිය. කිව්වා ඇයි ඉතින් ඔහු මාව මුණ ගැහෙන්න ආවේ නැත්තේ හෝම්ස් ඇසිය? නැත්තම් මාළඟට පණිවුඩකාරයක් කිව්වේ නැත්තේ? ප්‍රසන්න මහත්මයා හරි මුරණ්ඩු කෙනෙක්. ඇය කිවාය ඒ වගේ මාඩම්බරකාරී. මං කිව්ව කිසි දෙකට කන්දුන්නේ නෑ. රතු ඉන්දියානු සම්භවයක් ඇති අයගේ හැටි එහෙම තමයි. අනෙක් අයගේ අවවාද උපදෙස් පිළිගන්නේ නැහැ. ගිහින් හෝම්ස් මහත්තයා හමු වෙලා මේ ගැන දැනුම් දෙන්න කියලා මං කොයි තරමක් කිව්වද? නමුත් ඇහුවේ නැහැ. ඔහු කිව්වේ මං ගෙදර ඇතුළට වෙලා ලීන වැඩේ කළොත් මට අනතුරක් නැහැ. ප්‍රසන්න මහත්මිය, ගැස්ක කියන පුද්ගලයාගේ හැඩරුව පිළිබඳ විස්තරයක් මට කියන්න. හෝම්ස් ඉල්ලා සිටියේය. ඒ ඇටි තොරතුරක් මට කියන්න අමාරුයි මහත්මයා. ඇය කිවාය මං ගැස්කව දැකලා තියෙන එක්වරයි. ඒකත් බොහොම ඈත ඉඳන්. ඔහු හුඟක් කුසයි, උඩහිස් පළලයි, කළු කුණ්ඩේ අක්පමුණු වෙලා. හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඔහුට පුළුවන්. හරියටම ඉංග්‍රීසි ජාතිකෙක් වගේ. මේ හේතුව නිසා ගැස්කා සොයා ගැනීම ඉතාම අපහසු කරුණක් වන බව හෝම්ස් මට පසුව කීවේය. බොරු කොණ්ඩයකින් කෙස්වැටි වසාගත් පසු ඉංග්‍රීසි ජාතිකයෙකු ලෙස පෙනී සිටීම ඔහුට අපහසු කරුණක් නොවේ.
පසානු මහත්මය හෝම්ස්කය ඔබේ මහත්මය සිකුරාද දවස ගට කර හැටි දැම්මට විස්තර සහිතව කියන්න. මේක බොහෝම වේදනා සාගත කටයුත්තක් පවමන් දන්නවා. නමුත් ඒ සෑම පියවරක්ම හරි හැඩි දැන සිටීම මට ප්‍රයෝජනවත්. මිනිත්තුවක්කෝ දෙකක් එකි ගසමින් කඳුළු වැගිරූ අය ඉන් පසු කතාව ඇරඹවාය. රැ කාල ඉවරුණු ගමන් පසානු මහත්මියහුගේ කන්තෝරු කාමරයට ගියා. සිකුරාත දවස්වලට ඔහු කටයුතු කරන්නේම පිළිවෙලටමයි. ඒ මොකද වොෂින්ටන් ගැසට් පත්‍රයට ඔහු ලියන ලිපිය නෝරතුවාම සඳ උදීට තැපැල් කරන්න ඕනේ. ඒ නිසා සිකුරාද රැත් සෙනසුරාදත් ඉරිදත් ඔහු කාලය ගත කරන්න ඒ වෙනුවෙන්. සති අනික් දවස්වල ඔහු කාලය ගෙව්වේ තමන් ලියමින් හිටි පොත සම්පූර්ණ කරන්න. ඔහු නමට පාර්සලයක් ලැබුණු බව ඔබ දැනගත්තේ කොයි වෙලාවෙද? හෝම්ස් විමසුවේය. හුඟක් කැන්දෑ වෙනතුරු මං ඒ බවක් දැනගෙන හිටියේ නෑ. ඇය කිවාය. පාර්සලේ අරගෙන ආව කුළුවගෙන් එක බාර අරගෙන තියෙන්නේ ගෘහ සේවිකාව. මහත්තයට එක ගිනිහින් දෙන්න කියලා ඇයක ජොවන් අතර දීලා තියෙනවා. ඒ වෙලාවේ මං හිටියේ විසිත කාමරේ. මං පොතක් කියවමින් හිටියේ. රෑ 9 විතර වේදි මට ඇහුණා ඔහු කෑගැසූ ශබ්දය. මං උඩු තට්ටුවට දිව්වා. මං ඔබට කලිනුත් කිව්වා වගේ මට දකින්න ලැබුණේ ඔහු සීවිකල් වී වගේ හිටිය හැටි. නමුත් ඔහු හෝම්ස් හෝම්ස් කියලා කෑගැහුවා. එතකොට මට මතක් වුණේ හදිසියකදී ඔබට දැනුම් දෙන්න කියලා ඔහු කී බව. ඉතින් මගේ තින පොතේ ඔබේ ලිපිනේ ලියා තිබු පිටු ඉරාගෙන කොලීරියකින් මේක විදියට ආවා. මට කියන්න තියෙන එපමණයි. පසානෝ මහත්මිය හෝම්ස් කිය, මං හිතන්නේ ඔබට කියවන තවත් දේවල් තියෙනවා. ඊයේ හැන්දෑවේ ඔබ පසානෝ මහත්මයාට බීමට යමක් ගෙන ගියා. ඒ වේදුරුවක දැමූ දෙයක්. එහෙම නේද? ඔබ වේදුරුවේ තිබූ දියරයට කඩදාසි කැබැල්ලක ඔතා තිබූ යම් කිසි කුඩු වර්ගයක් එකතු කළා. ඒ කඩදාසි කැබැල්ල ගිනිඳුනේ තිබී මට හමු වුණා. වේදුරුව තබා තිබූ තැන තෙතමනය සහිත රවුමක් ඉතිරුවේ තිබුණා. මොහොත් ඒ කුඩු වර්ගය. එම ප්‍රශ්නයට ඇය ක්ෂණිකව ප්‍රතික්‍රියාවක් දැක්වූ අය. සෝපාවේ කුෂණ මත පෙරලූ ඇ දැත්තුලින් මෝනු වසා ගත්ත අය. ඊළඟට ඇය එකි ගසමින් හඬ වැළපීමට පටන් ගත්ත අය. මොකුත් නෑ, මං දිවුරන්න, ඇය කීවාය. ඔබේ පිළිතුර ඒකද පසානෝ මහත්මිය? හෝම්ස් ඇසීය. එහෙමනම් මට වෙනත් විකල්පයක් ඉතිරි වෙලා නැහැ. පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රේඩ් හැම දෙයක්ම දැනුම් දෙන්න මට සිදු වෙනවා. ඔබට තේරෙන්නේ නැද්ද? මේක මහ භයානක තත්ත්වයක්. පසානෝ මහත්මයාගේ මරණයට වග කියතු ඔබය කියලා චෝදනාවක් එන්න පුළුවනි. වාර්තිකාරී ඔබය කියා මම නම් විශ්වාස කරන්නේ නැහැ. නමුත් සම්පූර්ණ සත්‍ය ඔබ මට හෙළි කළ යුතුයි. එහෙම නොකළොත් මට නම් ඔබව බේරා ගන්න ක්‍රමයක් නැහැ. ඇය මිනිත්තු කිහිපයක් එකි ගසමින් හැඬුවාය. අපි දෙදෙනා නිහඬව බලා සිටිමු. ඇගේ හැඬීම නිසා මගේ සිතේ ශෝකයක් ඇති වූ බව කිව යුතුය. ඒත් හෝම්ස් ඒ දෙස බලා සිටියේ කිසිදු හැඟීමකින් තොරවය. අන්තිමේදී තිග සුසුමක් හෙළූ ඇ අපට මෙසේ කීවාය. ඒ කුඩු වර්ගයකට විශේෂයක් නෙමෙයි. එක හදන්නේ ගුවාරාණා ඇටවලින්. ගුවාරාණා ගස් හැදින්නේ දකුණු ඇමරිකාවේ විතරයි කියලා මං අහලා තියෙන්නේ. ඒ ඇට කෝපි ඇට වගේ. ලිපේ තිබු භාජනයක දමල බෙදලා කුඩු කර ගත්තාම හොඳ බීමක්. කෝපි වලටත් වඩා එක ප්‍රමෝදමත් කරනවා. මේක ඉස්සර කාලේ ඉඳලා අපේ රටවල් වල පාවිච්චි කරන බෙහෙතක්. ඒ ලන්ඩනේ මිලට ගන්න නැහැ. ඒක බිව්වහම කොහොමවත් නිදිමත වෙන්නේ නැහැ. ඇඟට ශක්තියක් දැනෙනවා. පුවත්පත් වලට ලිපි ලිවීමට මහත්යාට රැක් නිදිමරන්න වෙනවා. එහෙම දාට උණුසුම් කිරි වලට දමා ගුවාරාණා සොල්පයක් මඟුහුට රැට බොන්න දෙනවා. කවදටද ඔබ ඒක බොන්න දෙන්නේ? හැම සිකුරාදාම රාත්‍රියට. එතකොට මුළු රැයම නිදිමරාගෙන ලෙවිමි කටයුතු කරන්න හොඳ පුළුවනි. ඔබේ ඖෂධය ගබඩා කර තිබෙන්නේ කොතනද? අන්න අතන.
ඇයකිවේ කාමරයේ ඈත කෙළවරේ බිත්තියකට ළඟ තිබෝ ලාච්චු අල්මාරියක් දෙසට අත දිගු කරමිනි. අපි එතනට ගියමු. හෝම්ස් එහි ලාච්චුවක් විවෘත කළේය. කලින්දා අපදුටු ආකාරයේ කහ පැහැති රළු කඩදාසි නමා සෑදූ පැකට් කිහිපයක් ලාච්චුව තුල විය. එයින් එකක් අතරගත් මගේ මිත්‍රයා ඒ දිගහැරියේය. එහි තිබුණේ දුඹුරු පැහැති කුඩු වර්ගයකි. සිකුරාද මං ඔහුට බොන්න දුන්නේ ඔය පැකට්ටුවක තිබුණු කුඩු. පර්සානෝ මහත්මිය පැවසුවේ අප සිටි තැනට ළඟවෙමිනි. හෝම්ස් එම පැකට්ටුවක් රැගෙන තම සටහන් පොද තුළට දමා ගත්තේ මා දිසට හැරි යමක් කොඳුරුමිනි. ඒකනම් මට සැකයි වොට්සන්. මේ ලාච්චුවේ අතුරු දමල නැහැ. ඒකෙ උඩ තිබෙන පැකට්ටුව වෙනුවට වෙන ද්‍රව්‍යඩංගු පැකට්ටුවක් ගෙන තමන්න ඕනම කෙනෙකුට පුළුවනි. එකට කිසිම අවහිරතාවයක් නැහැ. දැන් මම බලාපොරොත්තු වෙනවා ජෝන් ඇබඩින්ගෙන් ප්‍රශ්න කරන්න. අපි පර්සානෝ මහත්මියට කියමු භාෂා පරිවර්තක හැටියට කටයුතු කරන්න කියලා. ඒ ප්‍රශ්නෙට මා මැදිහත්ුවේ මේ මොහොතේදීය. එයින් ලැබුණේ භයානක ප්‍රතිඵලයකි. එහෙත් අපට දකින්නට ලැබුණේ පසුවය. මා එසේ මැදිහත් නොවන්නට තවත් අනතුරක් වළක්වා ගන්නට ඉඩ තිබිනි. මට එකට ඉඩ දෙන්න බෑ හෝම්ස්. මම කීපෙමි. පර්සානෝ මහත්මියන් පිස්සුවට නොන්න මෙන්න තත්ත්වයෙන්. ප්‍රශ්න සමින් දිගින් දිගට මට කරදර කරන එක සුදුසු නැහැ. වෛද්‍යවරයෙකු හැටියට ඒ අදහස මං කිව යුතුයි. සේවකයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපි හෙටෙමු. ඇයට සම්පූර්ණ විවේකයක් ලබා දිය යුතුයි. මං ඒ බව තදින්ම කියා සිටින්න කැමතියි. හෝම්ස් ඒ එකඟ වූයේ කැමැත්තෙන් නොවේ. පර්සානෝ මහත්මිය බලා ගැනීම මොලුතැන්ගේ සේවිකාව ඔහාරා මහත්මියට බාරදී අපි එතනින් පිට වී ගියමු. අප බේකර් වීදියට ළඟා වූ වහාම මගේ මිත්‍රයාගේ විශ්වකෝෂී පොත් අසුරා තිබූ රාක්කය පෙතය. එහි ඩී අකුර යටතේ වූ ග්‍රන්ථය අතරගත් ඔහු ඒ එක්මනින් පෙරලාගෙන ගියේය. අනතුරුව එක්තරා පිටුවක් සොයාගත් ඔහු පොත මා අතර දුන්නේ එකේවා බලන මෙන් මට සංඥා කරමිනි. මට හි දකින්නට ලැබුණේ මෙම විස්තරයයි. සිහිවිකල් කරන මත් ඖෂධ. මේවා නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නේ ශාකවලින් ලබා ගන්නා ද්‍රව්‍යන්නේ. මිත්‍යා දෘෂ්ටික ආගමික උත්සවවලදී හා යාග හෝමවලදී මේවා බොහෝ විට භාවිත කෙරේ. ඒ බැතිමතාගේ හෝ ආතුරයාගේ සිත හා සිහිබුද්ධිය අවුල් සහගත තත්ත්වයකට ගෙනීමටය. තමාගේ සිරුර සැහැල්ලුවේ දැන් තමාට කුරුල්ලෙකුමින් පියඹායා හැකි යන හැඟීම එම ඖෂධීන් මතු පුද්ගලයාට ඇතිවේ. අප්‍රිකාවේ බොහෝ වනචාරි ගෝත්‍රිකයන්, ඔස්ට්‍රේලියානු ආදිවාසීන්, සයිබීරියාවේ ශාමන්වරු, උතුරු හා දකුණු ඇමරිකානු රතුවිඳියන්වරුන් අතර මෙම මත්තුසු භාවිතය ප්‍රචලිතය. යුද්ධයකට යාමට පෙර සිටි ප්‍රචණ්ඩ බිහිසුණු බවක් ඇති කිරීම සඳහා ස්කැන්ඩේවියානු වයිකින්වරු මෙවැනි ඖෂධ යොදාගත්. ඒ සඳහා ඔවුන් එක්තරා හතු වර්ගයක් පාවිච්චි කළ බවට සාක්ෂි ඇත. මෙම සමහර ඖෂධ ගිනිකුරු මතට දමා එවිට පිටවෙන වාෂ්පය ආග්‍රහණය කරන අතර තවත් ඒවා කෑමෙන් හෝ බීමෙන් සිහි විකල් බව ඇත්වේ. තවත් සමහර ඖෂධ සමවත ආලේප කළ විට සමෙන් රෝධිරේ උරා ගනී. ඉතා ප්‍රබල ලෙස සිහිවිකල් තත්ත්වයක් ඇති කරන ඖෂධයක් වන්නේ සයිකලොප් නම් හතු වර්ගයයි. මධ්‍යම හා දකුණු ඇමරිකාවේ සුලභව දකින්නට ලැබෙන මෙය ඇගරිකස් පවුලට අයත් හතු විශේෂයකි. මධ්‍යම ඇමරිකාවේ චිචිමිකා රතු ඉන්දියානුවන් මෙය හඳුන්වන්නේ තියෝ තැනක්ටාල් යන නමිනි. ඒ තේරුම දෙවියෝ මාංශය යන්නයි. මෙක්සිකෝවේ නහෝවා ගෝත්‍රික රතු ඉන්දියානුවන්ගේ ආගමික උත්සවවලදී මෙම සිහිවිකල් කිරීමේ ඖෂධය බහුලව යොදාගෙන එම හතු විශේෂ වේලා කුඩු කරගෙන දීර්යකට මිශ්‍ර කර පානය කිරීම සාමාන්‍ය ක්‍රමයයි. ඒ ක්‍රියාත්මක වීමට පැයක සිට පැයකමාරක් දක්වා කාලයක් ගත වේ. මේ මත්ද්‍රව්‍ය නිසා නොයෙක් වර්ණ සහිත අද්භූත දර්ශන දිස්වි කාලය හා අවකාශය පිළිබඳ හැඟීම් මනසින් නිවත් වේ. කෙසේ වෙතත් මෙවැනි විෂ ද්‍රව්‍ය භාවිතය නිසා රතු ඉන්දියානු ගෝත්‍රිකයන් කඳු මුදුන්වලින් බිමට පැනීම, ගින්නට පැනීම හා ගංගාවලට පැනීම නිසා ජීවිතාරක්ෂණයට පත්වන්නේ සියදහස් ගණනෙනි. ඔබට පෙනෙනවා නේද වොට්සන් මේ විෂ ද්‍රව්‍යෙන් නැති වෙන ප්‍රතිඵල?
හෝම්ස් ඇසුවේ මායම පිටුව කියවා පොත වසා දැමූ පසුය. පර්සානු පුවත්වට ලිපි සම්පාදනය කරන්න මුළු රාත්‍රියම නිදිමරාගෙන වෙහෙසුණු බව දැස්ක දැනගෙන ඉඳලා තියෙනවා. ඒ සඳහා ගුවාරානා කුඩු දැමූ කිරි විදුරුවක් පොන බවත් දැස්ක දැන හිටියා. ඒ කුඩු පැකට්ටුවක් වෙනුවට සයිලෝසයි පාතුවල විෂ කුඩු පැකට්ටුවක් මාරු කරලා යොදවා තියන් ගැස්ක මේ ගෙදර කවුරු හරි යොදවා ගත්තා. එක පානය කරලා පැයක් පමණ යද්දි ඉසදෝර පර්සානෝගේ සිහිය විකල් වුණා. ඔහු ජනේලෙන් එළියට පැන්නේ තමන්ට ඉගිලෙන්න පුළුවන් කියන හැඟීම බේත නිසා ඇතිවීමේ. හෝම්ස් ඔබට හිතෙන්නේ මේක කලේ චුවන් හැල්බටි කියලාද? ඔව්, ඌ වෙන කෙනෙකු කියා හිතන්න අමාරුයි. පර්සානෝ මහත්මියම මේ දේ කළා කියලා මං මොහොතකටවත් හිතන්නේ නැහැ. ඒ මොකද ඔහුගේ මරණින් ඇයට ලැබෙන දෙයක් නැහැ. හැම දෙයක්ම නැති වෙනවා මිස. ඇහැදැන් නාඳුනන රටක තනි වෙලා ආරක්ෂාවට කිසිම කෙනෙකු නැතිව. ඒ වුණාට ගැස්ක සමග එකතු වෙලා ජොන් ඇල්බර්ට් තමන්ගේ ස්වාමියා මරා දමන්න කටයුතු කළා කියලා හිතන්න පුළුවන්ද? මම ඇසිමි. ඔහු මාමාගේ බඩගින්නේ මැරින්න යද්දි ඔහු බේරාගත්තේ පර්සානෝ. එහෙම කළ තමන්ගේ ස්වාමියාට ජීවිත පරිත්‍යාගයෙන් කෘතඥ වෙනව වෙනුවට ගැස්ක කෛරාටික පුද්ගලයේ එහෙමයි දන්න ඇල්බීටි වගේ අය රවට්ටා ගන්න හැටි. හෝම්ස් කීය, වොට්සන් ඔබ අර කියූ කෘතඥතාවය ගැන කියනවා නම් විශාල පගාවක් ලැබෙන බව දුටුවම සමහර අයගේ කෘතඥතාවය පෑල දුරින් පලා යනවා. එහෙම නැත්තම් ගැස්කා ඇල්බීටිට මරණ තර්ජනය කරන්න ඇති. ඔහු ගැස්කට හේතු ගන්නවත් නැති මේ කුඩු වර්ගය කිසිම විෂක් නැති එකක් කියලා. කොහොම නමුත් ගැස්ක ඔහුගේ ආයුධයක් හැටියට ඇල්බර්ටිව යොදවාගෙන ඇති බවට මට සැකයක් නැහැ. ඔහුගෙන් අද හැන්ද හැවම ප්‍රශ්න කරන්නේ මට තිබුණේ. නමුත් ඔබේ විරුද්ධත්වය නිසා ඒක හෙට කරා කියලා ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ හෝම්ස්. මම කියෙමි. අද හැන්දෑවේ ලෙස්ට්‍රිඩ් මෙහි එනවා. ඒක මට හොඳටම විශ්වාසයි. ඔහුට කියලා සේවකයාව හිරිබාරයට නොගන්නේ. ඇල්බර්ටින් දිගින් දිගටම ප්‍රශ්න කරන්න ස්පාඤ්ඤ භාෂාව දන්න භාෂා පරිවර්තකයෙකු යොදවා ගන්න ලෙස්ට්‍රිඩ්ට හැකි වේවි. එහෙම කළොත් පර්සානෝ මහත්මියට නිකරුණේ හිරිහැරෙවෙන්නේ නැහැ. ඔබ කියන දේ තියම් ඇත්තක් තියෙනවා මගේ හිතවත් වොට්සන්. හෝම්ස් මගේ අදහසට ඉඟගවිය. ඒකට කටයුතු වහාම සූදානම් කරන්න ඕන. මට කිසිම සැකයක් නැහැ ගැස්ක මේ ලන්ඩන් නුවර කොහේ හරි හෝටලයක සැඟවී ඇති. රටින් පැනගන්න කලින් කොහොම හරි ඔහු අල්ලගන්න ඕන. පර්සානෝගේ මරණය දැනගත් වහාම ගැස්ක රටෙන් පනිනවා. කරන දෙයක් ඊට කලින් කළ යුතුයි. ගතවීමට පෙර ලෙස්ට්‍රීට් අපි නිවහන වෙත පැමිණියේය. ඔහුට උමනාවේ තිබුණේ හෝම්ස් සොයාගත්තේට කන්දීමට වඩා තමන් අද්භූත පණුවාගෙන සොයාගත් කරුණු ප්‍රකාශයට පත් කිරීමය. හරිම පුදුමාකාරයි මහත්වරුනි, ලෙස්ට්‍රීට් කීවේ අපේ විසිත කාමරයට ඇතුළු වූ විගසමය. මං පොත් ගණනාවක්ම විමර්ශනය කළා. සත්ව විද්‍යාව උරගයන්ගෙන් පණුවන්ගෙන් දුර්ලභ සත්වයන්ගෙන් පොදු නාරටියක් නැති සත්වයින් ගැන මෙහි පිට වඳවී ගොස් ඇති සතුන් ගැන ලියවුණු පොත් මේ කිසිම පොතක සඳහන් වෙලා නැහැ. මේ වගේ අද්භූත සත්වයින් ගැන මේක විද්‍යාශේෂ්‍රී කිසිසේත් නොහඳුනන අපූර්ව සොයා ගැනීමක්. ඒක සැකයක් නැහැ. හෝම්ස් මහත්තයා, ඔබ හිතන හැටියට ඌ ආවේ කොහෙන්ද? මං අහලා තියෙනවා ඇමසන් වනාන්තරයේ තවමත් සොයා ගැනීමකට ලක් නොවුණු සත්ව වර්ග දහස් ගණනක් ඇති කියලා. මූආවි තැමසන් වනාන්තරයෙන්ද නැත්තම් මෙක්සිකෝවේ මඩවගුරුවකින්ද? නැහැලි ස්ට්‍රීට් ලන්ඩන් නගරයේ උද්‍යානයකින් නැත්තම් ගෙවත්තකින්. මොනවා, ඔබට හොඳටම විශ්වාසද? විශ්වාස නේන්න හෝම්ස් කීය. ඔහු මින්න මිත්‍රයා, මං හඩ්සන් මහත්මියගේ මල් පාත්තියක් හරලා එන්න එකෙක් හොයාගත්තා. හෝම්ස් පීලිසික්ක දමා තිබූ කළු තීන්ත සහිත ගැඩිවිලා ගෙනමිත් ලෙස්ට්‍රිඩ්ගේ මුහුණට ලංකළේය. පොලිස් පරීක්ෂකයා බයෙන් තිගැසි පිටිපසට පැන්නේ අසල වූ මල්පූච්චයක්ද බිම පෙරළමිනි. දෙයෝ සාකි හෝම්ස් මහත්තයා, ලෙස්ට්‍රිඩ්ට කැගසිනි. බයවෙන්න කිසිම හේතුවක් නෑ ලෙස්ට්‍රිඩ්. ඌ සම්පූර්ණයෙන්ම අහිංසක සතෙක්.
හෝම්ස් පැවසුවේ පිරිසේ මේසේ මත තබමිනි. හොගේ පිටේ තිබෙන කළුපාට වෛරම ඉන්දියන් තීන්තෙන් නැන්ද මමයි. ඇන්දි ඔබයි? ලෙස්ට්‍රිට් ඇසුයි මවිතයට පත්වය. ඒ සතා අහිංසක එකෙක් නම් උනිසා ප්‍රසානු මන්නට පත්වනි කොහොමද? මට මේ මොකුත් තේරුම් ගන්න බෑ. ඒක ඉතාම කෛරාටික අපරාධකාරයකු විසින් සලසුම් කර ප්‍රයෝගයක්. හෝම්ස් කීය, මේ සතා ගැන හොයා බලන්න පොලිසිය කාලය නාස්ති කරද්දි අපරාධකාරයට පුළුවනි නටින් පැනගන්න. මීළඟට හෝම්ස් පර්සනු මහත්මියගෙන් දැනගත් කරුණු ලිස්ට්‍රේට්ට දැනුම් දුන්නේය. මේ හැම දෙයක්ම පිටිපස්ස එන්නේ වෙසෙන්ති ගැස්කා. ලිස්ට්‍රේට්, ඔබට හැකි තරම් පොලිස් නිලධාරියන් යොදවා හැම හෝටලයක්ම පරීක්ෂා කරන්න. ඔහු අල්ලා ගැනීම ඒ තරම් පහසු වෙවි කියලා මං හිතන්නේ නැහැ. ඒ මොකද ඔහුට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ලු, ඉංග්‍රීසි ජාතිකයෙකු වගේ. ඔහු ළඟ ඇති ව්‍යාජ ලියකියවිලි, ඔහුගේ පෙනුම කොයි වගේද කියලා සතුටුදායක විස්තරයක් අපට නැහැ. පර්සනු මහත්මිය කිව්වේ ඔහු උස පුළුල්ලුර හිස් තිබෙන කෙනෙක් කියලයි. සැක කටයුතු අපරාධකාරයෙක් ගැන හොයන්න එහි විස්තර ප්‍රමාණවත් නැහැ. කොහොමුණත් ඔහු ධනවතෙක්. වැඩ කටයුතු පහසු කරන්න ඔහු ළඟ අඩුගන්නේ එක් සේවකයෙක්වත් ඇති. බොහොම වෙලාවට දෙන්නෙක් ඇති. පාර්සලේ අරගෙනාව කොළුව ගැන හොයන්න මහන්සි වෙන්න එපා. ඒක කාලේ නාස්ති කිරීමක්. ඔහු මුදලක් හෙවා ගැස්ක විසින් නියදහූ පාරි රස්තු යහදු වෙන කොළුවෙක් වෙන්න ඇති. අපි වහාම යමු පර්සනාවගේ නිවසට. ප්‍රශ්න කිරීම සඳහා ඇල්බර්ටි අත්තරංගුවට ගත යුතුයි. ගුවහරානා කුඩු පැකට්ටුව වෙනුවට විෂ බෙහෙත් තරංගු පැකට්ටුවක් තමන්න මොනවා හරි උපක්‍රමයකින් ඇල්බර්ටිව යොදවන්න ඇති ගැස්ක තමයි. ඒත් අප ප්‍රමාද වැඩි බැව් දක්නට ලැබිණි. ජුවාන් ඇල්බර්ටි නිවසෙන් පැන ගොස් සිටියේය. මහත්තය නියම කළ විදියට මං ඉස්සරහඳුරටෝ මොර කළා. ලෙස්ට්‍රීට් විසින් මොරට තැබූ පොලිස් පටයා පැවසීය. අර මෙක්සිකෝ ජාතික තරුණයා ආවා ගෙයින් පිටවෙන්න. ඔහු අතේ තිබුණ තැපැල් කරන්න සූදානම් කළ ලියුමක්. ඔහුමට සංඥාවලින් පෙන්නුවේ ලියුම තැපැල් කරන්න යන උවමනා බවයි. ඒ අකා ඉංග්‍රීසි මොකුත් දන්නේ නැහැ. මං උට යන්න ඇරියා. තවම ආපහු ආව නම් නැහැ. මේ කතාව ඇසූ ලෙස්ට්‍රීට් තදින්ම කෝපයට පත්විය. ඒත් දැන් කළ හැකි දෙයක් නොමැත. ලෙස්ට්‍රේට් උපදෙස් දී තිබුණේ පිටතින් කිසිවෙකුට නිවස තුළට ඇතුළු වීමට ඉඩ නොදිය යුතු බවටය. නිවසින් කිසිවෙකු පිටවී යාම ඔහු තානම් කර නොතිබිනි. ඒ යක්ෂ කොහේ ගියාද කියලා දෙයියෝ තමයි දන්නේ. ලෙස්ට්‍රේට් කීවේ හෝම්ස් දෙසට හැරිමිනි. ඔබට ඒක හිතාගන්න අමාරුද ලෙස්ට්‍රේට්? හෝම්ස් ඇසිය. පර්සනෝගේ මරණය ගැන ඔහුට චෝදනා එල්ල වෙන බව තරුණ සේවකයා දැන හිටියා. සැකයක් නැහැ. ඔහු ආරක්ෂා පතා යන්නේ නැත්තේ ගැස්ක ළඟට. හොයාගන්න එක්කෙනෙක්ව. ඔබට හමුවේ අනිකවත්. ඕක කියන්න ලේසි හෝම්ස් මහත්තය, කරන්න අමාරුයි. ලෙස්ට්‍රීට් එසේ පැවසුවත් කළ හැකි සියලු දේ කිරීමට ඔහු පීවර ගත්තේය. ජොන් ඇල්බර්ටිගේ පෙනුම ගැන සම්පූර්ණ විස්තරයක් නිකුත් කොට ඔහු දුරුතැන වහා අතරංගුවට ගත යුතු බවට සියලුම පොලිසි වෙත දැනුම් දෙන ලදී. ගැස්කා පිළිබඳව ලන්ඩනයේ හෝටල්වල හා වරායවල රහසිගත සොයා බැලීමට රහස් ඔත්තුකරුවන් යොදවන ලදී. පරීක්ෂණයේ මීමාංශය සාර්ථක කර ගැනීම සඳහා හෝම්ස්ට හෝ මට කළ හැකි කිසිවක් නොවීය. අපි ආපසු වේක වීදිය බල අපිටත් වේගෙමු. තම කාමරයට වැදුණු මගේ මිත්‍රයා ඔහුගේ කැළඹුණු සිත සංසුන් කර ගැනීමට උත්සාහ කළේය. ඔහු ඒ සඳහා කළේ වයලිනී අතටගෙන හුදකලාවමයේ වාදනයේදීමයි. ඒත් එයින්ද සිත සංසුන් කර ගැනීමට නොහැකිව ඔහු වරින් වර විසිත කාමරයට පැමිණියේය. පුවත්පත් බලමින් සිටි මගේ ඒ කටයුත්තට බාධා කරමින් ඔහු තම අදහස් පැවසුවේය. මට හරි හිතට අමාරුයි වොට්සන්. ඔහු කීය. එසතුර පර්සනු කියන්නේ නිර්භීත වගේම අවංකමිනේ. සික්, ඔහුගේ ජීවිතේ බේරගන්න මට බැරි වුණානේ. එක අතකින් මමත් එකට වරදකාරයෙක්. මගේ අවිවේකී බව නිසා ඔහුව හමු වෙන්න මට බැරි වුණා. එහෙම හමු වුණා නම් ගැස්ක කර තිබූ තර්ජන ගැන මට දැනගන්න තිබුණා. එහෙනම් ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට කළ යුතු යමක් ගැන
පර්සානෝට උපදෙස් දෙන්න තිබුණා. තමාගේ නොසලකිල්ල නිසා මෙම මරණය සිදු වුණා යන හැඟීම දිගින් දිගටම හෝම්ස්ගේ සිතට නැගින්නට ඇත. එසේ වුවහොත් ඔහු මානසික අවපාතයකට ලක්වීම වැළැක්විය නොහැක. ඒ නිසා මගේ මිත්‍රයා තනිවන්නට නොදී ඔහුගේ සැපදුක් සුවා බැලීමට මම දිනපතාම වාගේ බේකර් වීදියට ගියමි. සති දෙකක පමණ කාලයක් මා එලෙස ගියත් පර්සානෝ සිද්ධිය ගැන අලුතින් යමක් හෙළි නොවිනි. සති දෙකකට පසු මා හෝම්ස් හමුවීමට ගිය එක් සැඳැවක අප කතා බහ කරමින් සිටියේ අපරාධකාරයා පැන ගිය ආකාරය ගැනය. ඇඳිරි වැටීගෙන එද්දී කිසිවෙකු අපේ දොරට තට්ටු කරන හඬක් ඇසෙනි. එහි ඇතුළු වූයේ ලෙස්ට්‍රේඩ්ගෙන් ලියුමක් රැගෙන හා පොලිස් බටයකි. ඒ කිව්වූ මගේ මිත්‍රයා ලිපිය මා අතර දුන්නේය. ෂර්ලොක් හෝම්ස් මහතාණෙනි, හැම්ස්ටෙඩි ලේවස්ටොක් මාවතේ අංක 14 තැන පාළු නිවසක තිබී මලසුරුවක් හමුවේ. මෙහි පැමිණ මට සහාය විය හැකි නම් කෘතඥ වෙමි. ලෙස්ට්‍රේඩ්. කුලීරියක නැගී අපි වහාම එම ස්ථානයේ බලා පිටත් වී ගියමු. අප පිළිගත් පොලිස් නිලධරයා ගෙවත්ති මල් පඳුරක් ළඟට අප කැඳවාගෙන ගියේය. මෙම නිවස බතු දීම සඳහා වෙළඳ සේවකයෙකු ඒ කැනුම් කරුවනට පෙන්වා ඇත. මලසිරුව මුලින්ම දකින්නට ලැබී ඇත්තේ ඔහුටයි. ඒ ජුවාන් ඇල්බර්ටිගේ මලසිරුව බවට සැකයක් නොවිය. එය හඳුනා ගැනීමට අපට වඩාත් උපකාරී වූයේ ඔහුගේ මුහුණේ පෙනුම නොව ඇඳුම් පැළඳුම් සහ බෙල්ලේ පැළඳ සිටි රන් කුරුසී බව කිව යුතුය. මරණය සිදු වූ ආකාරය පැහැදිලිවම පෙනිනි. ආදවිත ඉදිරියෙන් සිරුර තුළට යවූ පිහියක මිට එළියේ ඉතිරි වී තිබිනි. මිටේ තිබුණේ මිනිස් හිසක රූපයකි. දිවේලියට තමාගෙන දත් වෙලිසාගෙන ඇස් දෙක එළියට නිරා ආරුව මිනිසෙකුගේට වඩා යක්ෂයෙකුගේ යැයි මට සිතිනි. මේක මෙක්සිකානු පිහියක් හෝම්ස් කිය. මේ මිටේ රූපය ඇස්ටෙක් ශිෂ්ටාචාරයට රූපයක්. මේක ගස්ක විසින් කළ වැඩක් බව අපට බය නැතුව කියන්න පුළුවනි. ගස්කට වුමනා වැඩ කොටස ඇල්බර්ඩ් ඉටු කළා. ඊට පස්සේ ඔහු ගස්ක හොයාගෙන ආවා. එතකොට ගස්කට සිදු වුණා ඇල්බර්ඩ්ව මරා දමන්න. ඒ මොකද මේ තරුණය ඕනවට වඩා කරුණු දැන හිටියා. අසල්වාසි ගෙවල් හැම එකකින්ම මං අහලා බැලුවා. ලෙස්ට්‍රේඩ් කීය. පහුගිය සති කිහිපෙම මේ ගෙදර කිසි කෙනෙක් පදිංචි වෙඳලා නැහැ. සැක සහිත කිසිම ශබ්දයක් මේ පැත්තෙන් කාටවත් ඇහෙලා නැහැ. මලසුරුව ගෙනල්ලා ගෙවත්ත තමා ගියේ කවුද? මිනිමෙරම සිදුවේ ඇත්තේ කොහෙද කියන ඒවට කිසිම සාක්ෂියක් නැහැ. ගස්කා ඉඳීවි කියලා හිතුණු හෝටල් වල ඔබ හොයා බැලුවා නේද? හෝම්ස් ඇසිය. ඒවායින් ලැබුණු ප්‍රතිඵල මොනවද? ඒකනුත් කිසි වැඩක් උනේ නැහැ හෝම්ස් මහත්තයා. පර්සානෝගේ මරණය සිදු වුණු වෙලාවට කාමරයෙන් පිටවී ඉඳපු අයගෙන අපට වාර්තා කිහිපයක්ම ලැබුණා. එකක් කොණ්ඩේ සිදු වුණු ආබාධිත මහත්මයෙක් ගැන. ඔහුට ඉඳලා තියෙනවා පෞද්ගලික සේවකයන් දෙදෙනෙක්. ප්‍රංශ ජාතික මහත්මයෙක් ඉඳලා තියෙනවා ඔහුගේ පුතා සහ සේවකයන් දෙදෙන සමග. ඔවුන් සම දුමුරු පැහැති පුද්ගලයන්. හෝටලයට කියලා තියෙන තමන් ඉතාලි ජාතිකයන් බවලු. වරායවලිනුත් කිසිම දෙයක් දැනගන්න බැරි වුණා. එකට හේතුව ගස්කගේ පෙනුම හරියට කොයි වගේද කියලා අපි නොදන්න නිසා. සැකයක් නැහැ. රටින් රටට සංචාරය කිරීමේදී ඔහු යොදා ගන්නවා ඇත්තේ හොර ලියවිලි. ඉතින් 100%ක්ම ඔහු අල්ලා ගන්න හැකි වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි. ගේ මරණය ගැන කම්පාවට පත්ව කාලය ගෙවූ හෝම්ස්ගේ තත්ත්වය ඇල්බර්ටිගේ මලසිරුර හමුවත් සතුටුදායක අතර නොහැරිණි. දින ගණනාවක් ගිය පසු ඒ තරමක් සතුටුදායක අතර හැරුණේ හෝම්ස්ට විසඳීම සඳහා අලුත් ගැටලු දෙකක් ලැබුණු පසුය. එයින් එකක් රැම්ස්කිට් උන්මාදකයා පිළිබඳ ගැටලුවයි. අනෙක ස්ටෝඩ්බෙරි ආර්යාව පිළිබඳ අභිරහසයි. අද්භූත බිම්පනුවා පිළිබඳ අභිරහස් හෝම්ස් ඉවතර දැම්මේ
සාර්ථක ලෙස විසඳා ගැනීමට නොහැකි වූ ගැටලුවක් ලෙසිනි. එක් පැත්තකින් ඔහුට මිත්‍රයෙකු අහිමි විය. අනෙක් අතට ඔහු පිළිබඳ තොරතුරු රසක් දැන සිටියදීම ක්‍රෝර අපරාධකාරයෙක් නීති රැහැනට හසු නොවී රටෙන් පැන ගියේය. වොට්සන්, මං කැමති දවසක ඉසදෝර පර්සානු ජොන් නෙල්බර්ටි දෙදෙනගේ ඝාතන ගැන චෝදනා එල්ල වෙලා උවසෙන්ති ගැස්කා එංගලන්තේ උසාවියේ ඉන්නව දකින්න. හෝම්ස් කිය ඒ අතරේ මේ අපරාධය පිළිබඳ කතාවක් ලියා පුවත්පත් සංග්‍රහවල පළ කිරීමද ඔහුමට තහනම් කළේය. එබැවින් මේ ලියා සම්පූර්ණ කළත් අතිශය රහසිගත ලිපුගුණුවේ තැන්පත් කරමි. හෝම්ස්ගේ විශිෂ්ට පරීක්ෂණය ගැන තොරතුරු පාඨකයා වෙත ඉදිරිපත් කිරීමේදී මේ සිද්ධිය පිළිබඳව මම ඉඳහිට සඳහන් කළෙමි. මහජනයාට දැනුම් දීමට ඔහුගෙන් මට අවසර ලැබුණේ එපමණටය. ඔබේ සම්බන්ධය අවසන් වූයේ ෂෙර්ලොක් හෝම්ස් විසින් තවත් රහස් පරීක්ෂණයක් වන ඉසදූරා පර්සානෝ අභිරහසයි. හඬකැවීම සහ නිෂ්පාදනය සුපන්ප්‍රිය මෙත්මාල්. ඔබ වෙත ගෙනාවේ CN Audio Stories. නැවතත් ෂෙර්ලොක් හෝම්ස් කතාවකින් හමුවෙමු. ඔබට සුවදායි ජීවිතයක්.